සන්ධ්‍යාවක් අපි සූදානම් වෙන්නේ සිනසුරාඳ සිග්නේ දසපුව වැඩසටහන ආරම්භ කරන්නට මේ සතියන්ත දිනේදී අපි දන්නවා ධර්මයට ප්‍රිය ධර්මයට කැමති ධර්ම ශ්‍රවණ කුසලය හඳුනාගත්තු අය වගේම ධර්මයේ පිළිබඳව අංශු මාත්‍රයක් හෝ හැඟීමක් තිබෙන එහෙම නැතිනම් මට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටාශියක් තුල මගේ ජීවිතේ හික්මවා ගන්නට අවකාශය ලැබී කියලා බලාපොරොත්තු තබාගෙන ධර්මය අහන පිරිසක් ලංකා වටා මේ මෙත් සිටින දසපුව ශ්‍රවණය කරනවා. ඒ පමණක් නොවේ ධර්මයේ ගැඹුරු පරමාර්ථ ධර්මයන් හොයාගෙන ගිහින් ඒ අවබෝධය ලබා ගන්නට අපේක්ෂාවෙන් ලංකාවෙන් පමණක් නොවේ ලංකාවෙන් එපිට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පවා බොහොම උනන්දු වෙන ඕනෑ කමින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම කොටාශය ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙත් සිටිනවා. එනිසේ සෑම සියලු දෙනා වෙනුවෙන්ම සෙනසුරාදා සිටින තසපොයේ අපි වටිනා වූ දේශන මාලාවක් පසුගිය සති කිහිපය පුරාවටම පවත්වන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්බුදු ගුණයන් ඉස්මතු වෙමින් බුදුරජාණන් වහන්සේ සතු සම්බුදු සම්බුදුවරයෙකු සතු උතුම් ඥානයන් පිළිබඳව සිහිපත් කරන දේශන මාලාවක අපි ශ්‍රවණය කළේ. ඒ අතර ලෞතර තථාගතයන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් උන්වහන්සේ පිළිබඳව අපේ ශ්‍රාවකයන් තුළ ගොඩනැගෙන දේශනාවකට අද දවසේ ශ්‍රවණය කරන්නට ඔබට අවකාශය ලැබේවි. ඒ උතුම් අවස්ථාව ඔබට හිමි කර දෙන්නට සූදානම් වන මොහොතේ සෙනසුරාදා සිටින තසපුව වෙනුවෙන් අදත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ සජීවී වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම අපේ හාමුදුරුවන් වහන්සේව. උන්වහන්සේ මැදිරියට වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරුවන් වහන්සේව පිළිගෙන අපි සූදානම් වෙනවා අද දවසේදී ධර්මය ශ්‍රවණය කරන්නට හැම දිනාම ඔය ඉන්න තැන්වල ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණ කුසලය මට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනාවත් ඇති කරගෙන දහම් කොටාශ ලියා ගන්නා පිරිස් කොළයක් පෑනක් කරගෙන ඒ සඳහා සූදානම් වෙමින් අපි ධර්මය ශ්‍රවණය කරමු. පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව නැවත වාරයක් ආරාධනා කරනවා. සිටනේ තසපුව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ගුණ හයක් ෂඩ් අසාධාරණ ඥාන හය මේ වෙනකොට සති කිහිපයක් තිස්සේ සාකච්ඡා කරමින් ඉනෝ අදට හත්වෙනි දේශනය ෂඩ් අසාධාරණ ඥාන පිළිබඳ විවරණේ. පින්වත්නි අපිට අද දවසේ කතා කරන්න තියෙන දැනට අපි ඥාන දෙකක් සම්පූර්ණ සාකච්ඡා කරලා තියෙනවා. තුන්වෙනි ඥානේ අද අපි කතා කරන්නේ යමක ප්‍රාතිහාර්ය. අපි හැමදාම ධර්ම දේශනාවක් අහද්දී නිතරම ඇහෙන වචන අතරේ තියෙන වචනයක් යමා මහ පෙළහර පානෝ යමක ප්‍රාතිහාර්ය පානෝ. එතකොට මේ යමක ප්‍රාතිහාර්ය පාන ඥානය එහෙම නැත්නම් මේක පාලියෙන් කිව්වොත් පින්වත්නි යමක පාටිහීර ඥානේ. සාමාන්‍යයෙන් මේ හීර කියන වචනෙන් අහලා තියෙන අඩුයි බොහෝ දෙනා. මම හිතන්නේ සමාජ ජාල වෙබ් අඩවි වල අද දවසේ අපි මේ දේශනේ සිද්ධ කරන බවට යමක පාටි හීර ඥානය අද දවසේ පැවැත්වෙන බවට මුහුණු පොතේ තිබිලා එක්තරා දරුවෙක් අපෙන් විමසීමක් කළා ස්වාමීන් වහන්සේ මෙතන වැරදීමක් කළා නේද කියලා. යමක පාටි හීර කියනකොට බොහෝ දෙනාට එක හුරු අඩුයි. නමුත් මේකේ හරි වචනේ කියන්නේ පාලියෙන්
මේ ශ්‍රාවක භාෂිතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනයක් අපි මේ සාකච්ඡා කරන මුළු පටිසම්භිදා මග්ග ප්‍රකරණයම සාරිපුත් මහරහතන් වහන්සේගේ උන්වහන්සේගේ මොවින් වදාළ මේ උතුම් වචනේ යමක පාටි හීර නමිනුයි තියෙන පින්වත්නි ඒක අපි යමක ප්‍රාතිහාර්ය සරලම අපි කතා කරනකොට යමාමහ වෙලහර කියලා සාකච්ඡා කරනවා එතකොට මේ ඥානයත් පින්වත්නි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බවට ඔබට සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් සුවිශේෂ ගුණ අතර එක්තරා ගුණයක් විදිහටයි ඒක කිසිම ශ්‍රාවකයෙකුට නෑ ඒවක සඳහන් කරන ඉද තථාගතෝ යමක පාටි හීරං කරෝති අසාධාරණං ශාවකේහි කියලා ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේ සියලු ශ්‍රාවකයන්ට නැති ඒ උතුම් යමාමහ පෙළහර පානවා කියලා අපි බලමු පින්වත්නි මොකද්ද මේ යමක පාටි හීර ඥාන එහෙම නැත්නම් යමාමහ පෙළහර කියන්නේ කියලා අද දවසේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ දුෂ්කර කාලයක් ගෙවද්දී බොහෝ දිනාට පිංකම් කරන්න තියෙන වකවානුව ගිලිලා ගිහිල්ලා තියෙන වෙලාවක හරියට බැලුවොත් එහෙම මේ වෙසක් මාසේ වෙනදාට පින්වත්නි ලංකාවේ ගොඩාක් දෙනා වෙසක් මාසෙට පන්සල් වලට එකතු වෙලා ධර්ම දේශන සංවිධානය කරලා ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් මේ වෙනකොට අපිට පේන දේ තමයි වෙනදා වගේ පන්සල්වල ධර්ම දේශන සංවිධානය කරලා සමහරලාට අපිට මතකයි හන්දිවල තමන්ගේ නිවස ළඟ තියෙන බුදු පිළිම වහන්සේලා කියන්නේ ඔය ගිවල් කිහිපයකට පිළිම වහන්සේ නමක් හන්දියේ සකස් කරලා තියෙන මේ පිළිම වහන්සේ වැඩ ඉන්න තැන මේ වගේ නොඑක් තැන්වල වෙසක් කාලේ ධර්ම දේශන සංවිධානය කරන ලොකු දහම් ප්‍රබෝධයක් තියෙන කාලයක් ඉතින් මේ කාලේ වෙනදට වගේ සංවිධානාත්මක වෙන්න ශක්තිය නැති නිසා වෙනදා ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ උනන්දු තීච්ඡය මේ වෙනකොට මාධ්‍යයට පමණක් සීමා වෙන්න සිද්ධ වෙලා තියෙන බව අපිට පේනවා කොටිම 7 දවසේ 3 මාසේ අවුරුද්ද පින්කම් පවා සිද්ධ කරන්නේ බොහොම අඩුවෙන් ධර්ම දේශන සිදු කරන්නේ ගොඩක් අය පන්සලට ගිහිල්ලා දාන ටික විතරක් පූජා කරන අවස්ථා අපි ආරංචි වුණා ඉතින් එහෙම කාලෙක වෙනදට ධර්මදේශන සංවිධානය කරපු අයට ඒ දේශනවලට දායකත්ව ගත්තු අයට ස්වාමින්වහන්සේලා වඩම්මපු අයට තියෙන අවස්ථාවත් මේ වෙද්දි බොහොම අඩුයි. එක පැත්තකින් බොහෝ දෙනා මූල්‍යමය අපහසුතාවල ඉන්නවා. ඉතින් මේ හැම පැත්තෙම ප්‍රශ්න එක්ක මේ දවස්වල පින්වත්නි මේ ධර්මදේශනයකට දායකත්වයක් දරලා මේ ගුවන් කාලය ඔබට ධර්මයේ අහන්න වෙන් කරලා දීලා රට පුරාවටම ලෝක පුරාවටම ධර්මයේ බෙදා දෙන්න කටයුතු කරන දායකත්වයන් කියලා කියන්නේ අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන දෙයක්. ඉතින් අද පානදුර අරුක්ගොඩ නිව්ඩාව පාරේ අංක 166 නිවසේ පදිංචි W ඉන්ද්‍රාණි පෙරේරා පින්වත් මහත්මිය තමයි දායකත්වයෙන් එකතු වෙන්නේ. ඉතින් අපි පින්වත් මේ මාතාව සිහිපත් කරන සියලුම සත්තරමනු සපල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරන දේශනයේ අවසානයේදී අපි ඇය ප්‍රාර්ථනා කරන අරමුණු සිහිපත් කරමු. ඒ අරමුණු වලට පින් අනුමෝදන් කරමු. ආශිර්වාද කරමු. ඔබ හැම දිනාටමත් සිතක් ශාන්තියක් යහපතක් සැපතක් සැනසෙල්ලක්ම සැලසෙත්වා කියලා දේශනයේ ආරම්භයේදීම ඔබටත් අපි මෙත් සිතින් ආශිර්වාද කරන පින්වත්නි. ඉතින් අද අපි කතා කරන මේ යමක පාටි හිර ඥානෙ එව නැත්තම් යමක ප්‍රාතිහාරේ ඥානෙ ගැන බොහොම පිළිවෙලකට මේ දේශනාවේ තියෙන ඒ පාලි වචන එක්කම පින්වත්නි පාලි වාක්‍ය සමග අපි වෙන් වෙන් කරලා සාකච්ඡා කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ඔබ හිතන්න මේ දේශනේ සිද්ධ කරන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේටවත් නැති ඥාන මේ උන්වහන්සේ දේශනා කරන්නේ. පින්වත්නි, තමන්ට නැති ඥාන බුදු කෙනෙක් විශේෂ හිතෙන ඥාන දේශනා කරන්න තරම් උන්වහන්සේ මිස වෙන කාටද පුළුවන්. ඒ නිසා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන්නේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ දහම්
පාම්සක ඒ විදිහටම පවත්වන්න දක්ෂ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තියෙන අවබෝධයේ විශිෂ්ටකම පේන සුවිශේෂම අපිට හිතාගන්න බැරි දේශන පෙළහරක් පින්වත්නි මේ පටිසම්පදා මග්ග ප්‍රකරණේ. ඉතින් යමක ප්‍රාතිහාර්ය ඥානෙත් එහෙමයි. තමන් වහන්සේට නැති තමන්ගේ සාසරුන් වහන්සේට ඇති ඥානයක් තමන් වහන්සේ විසින් සොකී ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරනවා. ඒක හරි පුදුම දේශනයක් පින්වත්නි. ඇත්තටම දැන් අපිට පටිසම්පදා මග්ග ප්‍රකරණේ ත්‍රිපිටක පොත් වහන්සේ අතට අරගෙන පෙරලලා යමක ප්‍රාතිහාර්ය ඥානය තියෙන තැන ඒ කියන්නේ 70 වෙනි ඥානෙ මේ ඥාන 73න් එතකොට මේ 70 වෙනි ඥානෙ අපි තෝරගෙන ඒ යමක ප්‍රාතිහාර්ය ඥානෙ බෙදා දක්වන විදිහ එකින් එක එකින් එක පුංචි ළමයකටත් තේරෙන විදිහට වෙන් වෙන් කරලා පෙන්නලා දීලා තියෙන ටික අපිට කියන ලේසි පිංවත්නි. නමුත් තමන්ගේ සොකී ඥාණයෙන් අවබෝධ කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනේ සිද්ධ නොකරන්නට අපිට ඒ යමක ප්‍රාතිහාර්ය ඥානෙ මොනවාගේද කියලාවත් හිතා ගන්න බැරි වෙයි. හැබැයි ඔබ එකක් මතක තියාගන්න. සාරිපුත් මහරහතන් වහන්සේ තුන්වහන්සේ නොදන්නා විෂයක් නොදන්නා කියන එක මම අදහස් කරේ උන්වහන්සේට විශේෂ වෙච්ච නැති භාග්‍යතුන් වහන්සේට විතරක්ම තියෙන ඥානයක් ගැන කතා කරපු නිසා සාරිපුත් මහරහතන් වහන්සේත් මේක දන්නේ ටිකයි පින්වත්නි. ඒ කියන්නේ මේ යමක පාටිහාරී ඥාන ගැන වුණත් උන්වහන්සේ කතා කරපු ඒ සීමාවට එහා මොනතරම් මේක තවත් භාග්‍යතුන් වහන්සේ විසින්ම භාග්‍යතුන් වහන්සේ නමකගේ තියෙන ඥානය ගැන දන්නා අවබෝධි කොතෙක්ද කියලා අපිට පින්වත්නි හිතන්නටත් බෑ. ඉතින් ඒක හින්දා අපි මෙපමණකින් හෝ අපිට මේ ඥානය මොනවාගේද කියන ස්වභාවය මේ ලෝකේ කාටවත් කරන්න බැරි දෙයක් අපිට තේරුම් ගන්නට අවස්ථාව උදා කරලා දුන්නේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට පළමුවෙන්ම අපගේ নমස්කාරය වේවා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු සාදු. පින්වත්නි දේශනේ පටන් ගන්න කතමන් තථාගතස්ස යමක පාටිහිරේ ඥානං මේ තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාරේ ඥානෙ කියන්නේ මොකක්ද කියලා අපි මේ යමක ප්‍රාතිහාරේ පාපු අවස්ථාව ඔබට මතක ඇති සිහිපත් කරවීමක් කරන්න අවස්ථා කිහිපයක් තියෙනවා ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් ගත වෙන තැන උන්වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරගත්තේ නැති ඇතැම් දෙවිවරු උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලාද නැද්ද කියලා සැක කරපු ඇතැම් දෙවිවරුන්ගේ සැකය නැති වෙන්න බුදුරජාණන් වහන්සේ සතියක් ගෙවුණු තැන යමා මහ පෙළහර පෑ බව බහලා තියෙනවා. ඒක එක අවස්ථාවක්. ඒ උතුම් බුදු සිරුරින් ආශ්චර්යමත් විදියට පින්වත්නි මේ පෙළහර පාපු පළවෙනි අවස්ථාව යමා මහ පෙළහර පාපු දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාදී අවස්ථා කීපයක් අපි ඔබට තව සිහිපත් කරන්න සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල උන්වහන්සේ අවස්ථා තුනක් තමයි කියලා සඳහන් කරන අය යමා මහ පෙළහර පෑවේ කියලා සමහර දේශනවලදී පවා සමහර පොත්පත්වලදී පවා සාකච්ඡා කරනවා. හැබැයි අපිට සිහිපත් වෙනවා පින්වත්නි අවස්ථා හතරක් දෙවැනි අවස්ථාව ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බොහොම කෙටි කාලෙකින් අවුරුද්දක්වත් ගත වෙච්ච නැති තැන මහියංගනයේ වැඩම කරනවා. මහියංගනයේ වැඩි වේලාවෙදිත් උන්වහන්සේ යමා මහ පෙළහර පෑ බව බහලා තියෙනවා. යක්ෂ දමනය සඳහා උන්වහන්සේ යමා මහ පෙළහර පෑ බව බහලා තියෙනවා. පින්වත්නි එදා ඒ මහියංගනයේදී පාපු යමා මහ පෙළහර මොන වගේද කියලා අද අපි මේ දේශනාව ඔස්සේ ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරමු. මහියංගනයේදී පෑ ඒ යමක මහා පාටිහාරිය ඥානය. ඊට පස්සේ සම්බුද්ධත්වයෙන් අවුරුදු දෙකක් ගෙවිච්ච තැන උන්වහන්සේ තමන්ගේ පියාණන්ගේ ජනපදයට වඩිනවා. එදා ඒ ශාක්‍ය ජනපදයට වැඩි වෙලාවෙ පින්වත්නි කිඹුල්ලත් නුවර ආකාශෙදී ශාක්‍යයන්ගේ දමණයට. මොකද හේතුව මොකුණත් ගමට වැඩියට පස්සේ ඥාති හිතයිෂී ඉන්නවට පස්සේ ඔතන ඉන්න කවුරු කවුරුත්
සිද්ධාර්ථ යනුහන්සේ බොහොම චූටි කාලේ ඉඳලා දැකපු අය. සමහරලාට පුංචි කාලේ අතට වඩාගෙන හුරුතල් කරපු අය උතන ඉන්නවා. එතකොට මේ එහෙම අර පුංචි කාලේ ඉඳලා දැකපු කරපු අය අතරට ගියාට පස්සේ පින්වත්නි සමහර වෙලාවට ඔවුන්ගේ තියෙන ඥාතිකම් එක්ක මම බාප්ප මම මහප්ප මම තාත්තා අර මම මෙයා කියලා අර තියෙන ඥාතිකම් එක්ක මේ මම මාමයාගේ ඒ විදිහට තමන්ට තියෙනවා මේ මාන්නය ඔය ශ්‍රාවකයෝ එක්කවට දැන් බුදු වෙලා කුවට ඉතින් පොඩි පොඩිනේ තාම අපිට මේ වගේ අපිත් එක්ක බැලුවම මේ වගේ පොඩි වයසක් නේ කියලා වින්වත්නි සාක්‍යයන්ට තිබුණා උන්වහන්සේගේ තරුණ බව ගැන උන්වහන්සේගේ අවබෝධය ලකුවට පිළිගන්න හිත නැමුණු නැති මාන්නයක් මේ මාන්නේ බිඳින්න උන්වහන්සේ එදා ඒ සාක්‍ය ජනපදයේදී පින්වත්නි කිඹුල්ලත් නුවර ආකාශේ මේ අමා මහ පෙළහර පානෝ එතකොට තවත් අවස්ථාවක් තමයි සංකස්සේදී විශේෂයෙන්ම මේ සංකස්සෙට වඩින්නේ බුදුරජාණන් වහන්සේලා සෑම බුදු කෙනෙක්ම පාවිච්චි කරන තැන ඒ කියන්නේ අවිජහිත ස්ථාන අතර ස්ථානය උන්වහන්සේලා මේ දෙව්ලොව විජම් දේශනේ මේ අභිධර්ම දේශනේ සිදු කරලා වැඩියට පස්සේ සංකස්සෙට වඩින්නෙත් උන්වහන්සේලා ආකාශයෙන් ආශ්චර්යමත් විදිහට පින්වත්නි අද්භූත විදිහට මේ ඥාන සම්පත්තිය එක්ක සුවිශේෂ විදිහට මේ උන්වහන්සේගේ යමක පාටිහාරී ඥානි පාපු සිද්ධියක් සඳහන් වෙනවා ඔය සවැත්නවරදී එක්තරා අඹගසක් අභියස ඒ අඹගසත් උන්වහන්සේ විසින්ම මේ උන්වහන්සේගේ බුද්ධ ශක්තියෙන් අදිස්ථාන ශක්තියෙන්ම මොහොතින් වැඩිච්ච අඹගහක් ඒ අඹ ඇටේ රෝපණය කළාට පස්සේ පින්වත්නි වැඩුණු අඹගහක් විදියට ඵල ඇති අඹගහක් විදියට ඒ අඹගහ සකස් වෙන්නේ ඒ මොහොතේම උන්වහන්සේ ප්‍රාතිහාර්ය පාන සිද්ධ වෙච්ච සිද්ධිය ඔබ අහලා ඇති අඹගහයට ඔය සිද්ධිය අපිට කාලය ගොඩක් මේ වෙලාවේ ගන්න මේ අවස්ථාව නැති නිසා පින්වත්නි මේ ඒ අන්‍යාගමිකයන් ගෙතිච්ච එක පැත්තකින් කිව්වොත් එහෙම උන්වහන්සේට අභියෝග කරලා උන්වහන්සේට කිසිම ඥානයක් නැහැ කියලා උන්වහන්සේව හෙලා දකින්න පහත් කරන්න කටයුතු කරපු ඔවුන්ව දමණය කරන්න උන්වහන්සේ දා මේ යමක මහා පාටිහාරේ ඥානය පෑබව ඔබ අහලා තිනවා වගේ සිද්ධි බොහෝ තිනවා භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ප්‍රාතිහාරේ පාපුත්තෙන් පින්වත්නි අපි මේ සියලුම අවස්ථා උන්වහන්සේ එදායේ යමක මහා පාටිහිර ඥානෙ පෑතෙන් සහ උන්වහන්සේ යම් තැනක මේ යමා මහා පෙළහර පාලා අපිට මේ මොහොතේ සිහිපත් නොවන තැන් ඇත්නම් ඒ හැම තැනකදීම මේ ආශ්චර්යමත් විදිහට ඒ කියන්නේ ශ්‍රාවකයෙකුටවත් නැති මේ සුවිශේෂ ඥානය මේ සුවිශේෂ ප්‍රාතිහාරේ පෙළහර උන්වහන්සේ පාන්නේ කොහොමද කියන එක ගැන පින්වත්නි දේශනාවේ සඳහන් වෙන විදිය දැන් අපි බලමු එකින් එක හරි අපූර්ව විදිහට මෙන්න මෙහෙම කියනවා උපරිම කායතු අග්ගිකන්ද පවත්තති හෙට්ටිම කායතු උදක ධාරා පවත්තති උන්වහන්සේට පුළුවන් පින්වත්නි උඩුකයෙන් ගිනිජාලා පතුරවන්න මේ උඩුකයෙන් ගිනිජාලා පතුරවනවා හැබැයි ඒ ගිනිජාලා කිසිවෙක් දැවෙන්නේ නැති බොහෝ දිනාට පේන මේ ආකාශයේ සිට පතුරවන ගිනිජාලාවක් ඔබට මතක ඇති ওই මහියංගනේ චිත්‍රවල පවා ගිනි ජාලාවක් උන්වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙනවා පේනවා. ඒ තමයි මේ අග්ගික්කන්දෝ පවත්තති. එතකොට උපරිම කායතු අග්ගික්කන්දෝ පවත්තති කිය උන්වහන්සේ උඩුකයෙන් ගිනි ජාලා පතුරවනකොට හෙට්ටිම කායතු උදක ධාරා පවත්තති. උන්වහන්සේගේ යටිකයින් ඒ මොහොතේ ජල ධාරා පොත්රවන්නට උන්වහන්සේට පුළුවන් පින්වත්නි. එතකොට මෙතන දැන් මේ යමක කියන වචනේ තේරුම යුගලයක් කියන එකයි. එතකොට මේ යුගල වෙනවා මෙතනදී ගිනිජාලා සහ ජලධාරා කියන දෙක යුගල විදිහට උන්වහන්සේ මේ විහිදුවනවා
ඉතින් මෙතෙන්දි තව විදියකින් උඩුකය යටිකය විදිහට ඔහොම ඔහොමත් යුගල විදියට කතා කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දි පින්වත්නි තථාගතයන් වහන්සේ උඩුකයෙන් ගිනි ජාලාත් යටිකයෙන් ජල ධාරාත් විහිදවනකොට ඒ ආශ්චර්යමත් ස්වභාවයේ පින්වත්නි කවදාකවත් ශ්‍රාවකයෙකුට හිතන්නවත් බෑ. මොකද හේතුව සාමාන්‍යයෙන් අභිඥා ලාභීන්ට සමහර වෙලාවට ඔබ දන්නවා දැන් රහතන් වහන්සේලා ගත්තත් රහතන් වහන්සේලාගෙත් සියලු රහතන් වහන්සේලාට විශේෂ ඥාන සමාපatti නැති බව ඔබ දන්නවා. ඒ කියන්නේ සමහර රහතන් වහන්සේලා ඉන්නවා අපි කියනවා පඤ්ඤාය මුක්ත රහතන් වහන්සේලා උන්වහන්සේලාට ඊරිදි ප්‍රාතිහාරය අනුන් කිසිත් කියවන චුතුපපාත ඥාන ආදී විවිධ ඇතම් විශේෂ ඥාන උන්වහන්සේලාට නැහැ. උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලාට විතරයි මේ ඥාන තියෙන්නේ. එහෙම රහතන් වහන්සේ නමකටවත් එහෙම නැත්තම් කවුරු හරි මේ ඕනෑම අභිඥා චිත්තෙන් උන්වහන්සේලාගේ සිත තුළ මේ අදිස්සාණයෙන් පතුරවන්න පුළුවන් විදිහට ගිනි ජාලා හරි ජල ධාරා හරි මොනවා හරි හැකියාවක් උපද්ද ගන්නවා නම් ඒක ලේසි නෑ පින්වත්නි. ඒ කියන්නේ ඔබ අහලා ඇති කසින ගැන අපි මේ මාතෘකාව ඔස්සේ වැඩි සාකච්ඡා කරන්න නැහැ මේ මොහොතේ. දැන් මේ ගිනි ජාලා පතුරවන කෙනෙක් තීජෝ කසිනේ හොඳින් වැඩෝ කෙනෙක් බවත් ජලධාරා පතුරවන්නට ආපෝ කසිනිය හොඳට වැඩ බවත් සාමාන්‍ය කෙනෙකුට ශ්‍රාවකයෙකුට ඒ ආපෝ කසින තේජෝ කසින දියුණු කරපු හිතකින් ඒ දේ කරන්න පුළුවන් බවත් සඳහන් වෙන්නේ. එතකොට දැන් ඔතෙන්දී ඔබ හිතන්න තේජෝ කසිනේට සමවැදිලා යම් කිසි කෙනෙක් ඒ තුල ඇති කරගත්ත ඥාන සමාපත්තියේ මේ ගිනි ජාලා පතුරවනෝ නම් නැවතත් ආපෝකසිනිය වඩලා ඒ ආපෝකසිනිය තුල ඥාන සමාපත්තිය වලට සමවැදෙලා තමයි ජල දහරා පතුරවන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේට ගිනි ජාලා ජල දහරා මේ මොහොතකින් උන්වහන්සේට උඩුකයින් ගිනි ජාලා යටිකයින් ජල දහරා විහිදවන්නට හැකියාව තියෙනවා. එක හරි පුදුමයි. ඒක කරන්න පුළුවන් පින්වත්නි මේ ලෝකේ ඔබ හිත පහද ගන්න ඔබ සරණ ගිය මම සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේට විතරයි. මොකද මේ වගේ දෙයක් එදා ඇතැම් මේ ජටිලේ උන්වහන්සේට ඔහොම කොහෙද කියලා අභියෝග කරනකොට උන්වහන්සේ මම සවැත් නුවර අසවල් තැන අඹ ගහක් යට මේ ඥාණයට සමවැදෙලා මේ මේ ප්‍රාතිහාර්ය පානවයි කියද්දී ඔබ දන්නවද එදා ඒ ජටිලියෝ උන්වහන්සේගේ වචනේ බොරු කරන්නට හැම තැනම අඹගස් කපනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ අඹගස් හැම තැනම අඹගස් ටික කපලා දාලා උන්වහන්සේ අඹ ගහක් නිර්මිතව මේ ඥාණය පානව පින්වත්නි. හරි පුදුමයි. එදා අභියෝග කරලා උන්වහන්සේට කිසිවෙකුට දෙවනි නොවෙන බුදු කෙනෙකුට පමණක්ම තියෙන මේ අසාධාරණ ඥාන අතර පින්වත්නි තුන්වෙනි ඥානේ යමක පහටිහාරේ ඥානේ අපි බලමු ඊළඟට උන්වහන්සේ විස්තර කරන විදිය කොහොමද කියලා. සාරිපුත්තු මහරහතන් වහන්සේ කියනවා හෙට්ටිම කායතු අග්ගික්කන්දු පවත්තති උපරිම කායතු උදක දහරා පවතිති. දැන් කලින් කිව්වේ උඩුකයින් ගිනි ජාලා පතුරවද්දී යටිකයින් ජල දහරා විහිදවනවා කියලානේ. දැන් කියනොන්න යටිකයින් ගිනි ජාලා පතුරවනකොට උඩුකයින් ජල දහරා විහිදවනවා. එතකොට පුරත්තිම කායතු අග්ගික්කන්දෝ පවත්තති මේ කයේ ඉදිරිපසින් ගිනි ජාලා විහිදවනකොට පච්චිම කායතු උදක දහරා පවත්තති කයේ පිටුපසින් පුළුවන් පින්වත්නි ජල දහරා පතුරවන්න විහිදවන්න. ඊළඟට කියනවා පච්චිම කායතු අග්ගික්කන්දෝ පවත්තති කයේ පිටුපසින් ගිනි ජාලා විහිදවනකොට පුරත්තිම කායතු උදක ධාරා පවත්තති කයේ ඉදිරිපසින් පුළුවන් ජල ධාරා විහිදවන්න. මේක මහ පුදුම ආශ්චර්යයි. මේ මේ විහිදෙන ඒ ගිනි ජාලා ඒ ජල ධාරා පින්වත්නි අකනිටා බඹලව දක්වා විහිදලා යන කිසිවෙක් දැවෙන්නේ නැති මහ ආශ්චර්යමත් ධාරාවක් ඒ ගිනි
गिनिजालाय जलधारावत्मय मेक आश्चर्य मध्यक मेक मे अ दकीन निगं ओलारिक विधिये गिन्नकट अपिदाकिन गिन्नक अलंकारवत्ने ए गिन्ने तेन स्वभावेट वडा पिंगवाति महा सुंदर बलं इन्न केनेकोट हित पहादिन विधिये गिनिजालावक बुदुरजानन् वहन्सेगे मे उतुम आश्चर्यमत् यमा महा पेलहरे ईलंगट ओन्न विस्तर केरेनो तथागतयन् वहन्सेट पुलुवं बलन्न दैन एंगेन् विहिदोन एकने अपि वे कथा करे दैन मेक हितन्नको දක්කිනක්කිතෝ අග්ගික්කන්දෝ පවත්තති උන්වහන්සේට පුළුවන් මේ දකුණු ඇසින් ගිනි ජාලා පතුරවන්න පින්වත්නි දකුණු ඇසින් ගිනි ජාලා විහිදවනකොට වාමක්කිතෝ උදක ධාරා පවත්තති උන්වහන්සේගේ වම් ඇසින් ජල ධාරා විහිදවන්නට පුළුවන් මේක තමයි මේ සඩ අසාධාරණ ඥානවල ඒ කියන්නේ ශ්‍රාවකයෙකුට නැති සැරියොත් මහරහතන් වහන්සේටවත් නැති සුවිශේෂත්ව මේ ඥානයේ තියෙන දකුණු ඇසින් ගිනි ජාලා විහිදවනකොට වම් ඇසින් ජල ධාරා විහිදවන. ඒ වගේම වාමක්කිතෝ අග්ගික්කන්දෝ පවත්තති වම් ඇසින් ගිනි ජාලා විහිදවනකොට දක්කිනක්කිතෝ උදක ධාරා පවත්තති දකුණු ඇසින් පුළුවන් උන්වහන්සේට ජල ධාරා විහිදවන්න. දැන් ඔන්න දැන් අර ඉස්සෙල්ලා කතා කරපු මුළු ශරීරයෙන් විහිදවන එකට වඩා සියුම් වුණා. එතකොට දැන් එහෙන් කතා කරා වගේම ඊට සමානයි භාග්‍යතුන් වහන්සේ මේ මේ මේකෙන් මේ මොකක් හරි එකක් කරනව නෙමෙයි. උන්වහන්සේ යමා මහ පෙළහර පාන කොට පින්වත්නි මේ එකින් එක ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේ මේ ජල දහරා විහිදවනවා. උන්වහන්සේ ඊළඟට දක්කින කන්න සෝතතෝ අග්ගික්කන්දෝ පවත්තති. දකුණු කන් සිදුරෙන් ගිනි ජාලා විහිදවනවා. වාමකන්න සෝතතෝ උදක දහරා පවත්තති ඒ වෙලාවේ පින්වත්නි වම් කන් සිදුරෙන් උන්වහන්සේට පුළුවන් ජල දහරා විහිදවන්න මේක හරී පුදුමයි ඒ කියන්නේ අපිට මේ ලෝකේ කවදාකවත් කාටවත් හිතලා මොන ධ්‍යානයකට මොන සමාපත්තියකට සමවැදිලවත් කවදාකවත් කරන්න බැරි සියුම් දේ දැන් මේක තව 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 එහාට යනකොට ඉතාම සියුම් තැනටපත් වෙනවා අපි බලමු එකින් එක එවගේම වම් කන් සිදුරෙන් ඉස්සෙල්ලා අපි කිව්වේ ජල දහරා විහිදවනවා ඒ වම් කන් සිදුරෙන් අග්ගික්කන්දෝ පවත්තති ගිනි ජාලා විහිදවනකොට දක්කින කන්න සෝතතෝ උදක දහරා පවත්තති දකුණු කන් සිදුරෙන් පුළුවන් උන්වහන්සේට පින්වත්නි ජල දහරා විහිදවන්න දැන් මේ ආශ්චර්යමත් ස්වභාවයේ ඇහැට කනට වගේම පින්වත්නි නාසයනුත් එහෙමයි දක්කින නාසිකා සෝතතෝ අග්ගික්කන්දෝ පවත්තති දකුණු නාසිදුර මේ දැන් කන් දෙක නම් ටිකක් දෙපැත්තක තියෙන. හැබැයි හිතන්න මේ නාසිදුර කියන්නේ අපි ගන්න එක හුස්ම රැල්ලක් ඔබට පුළුවන් ද වම් සිදුරෙන් හුස්ම යවනවා මම දකුණු සිදුරෙන් හුස්ම යවන්නේ කියලා මේ නහය උපක්‍රමශීලීව වහන්නේ කරන්නේ නැතුව ඔය තියෙන විදිහටම ඔබ හුස්ම පිට කරනකොට පින්වත්නි කොයි සිදුරෙන්ද කතාවක් නැතුව සිදුරු දෙකෙන්ම මේ අපි පිට කරන හුස්ම පිට වෙලා යනවනේ. ඇතුළට ගන්න හුස්ම අපිට කොයි සිදුරද දන්නේ නැතුව මේ නාස් සිදුරු දෙකෙන්ම හුස්ම ටික ඇතුළට එනවනේ. නමුත් අපේ සාසුරු උන්වහන්සේට පුළුවන් පින්වත්නි මේ නාසයෙන් උන්වහන්සේ දක්කින නාසිකා සෝතතෝ අග්ගික්කන්දෝ පවත්තති දකුණු නාස් සිදුරෙන් උන්වහන්සේ ගිනි ජාලා විහිදුවද්දී වාමනාසිකා සෝතතෝ උදක දහරා පවත්තති උන්වහන්සේට පුළුවන් වම්නාසිදුරෙන් මේ ජල දහරා විහිදවන්න ඒ ජල දහරා විහිදෙන වම්නාසිදුරෙන් නැවතත් උන්වහන්සේ අග්ගික්කන්දෝ පවත්තති ගිනි ජාලා විහිදවනකොට දක්කින නාසිකා සෝතතෝ උදක දහරා පවත්තති අර ගිනි ජාලා විහිදවපු දකුණු නාසිදුරෙන් මෙන්න පින්වත්නි ශනේම ජල දහරා විහිදවන ඒතර මේ එක ළඟ තියෙන මේ නාසිදුර වලින් උන්වහන්සේ ඒ විදියට විහිදවන ඊළඟට පින්වත්නි කියනවා දක්කිනංස කූටතෝ අග්ගික්කන්දෝ පවත්තති වාමංස කූටතෝ උදක දහරා පවත්තති දකුණු උරහිසෙන් ගිනිජාලා විහිදුවද්දී
වම්මුරහිසින් උන්වහන්සේ ජලධාරා විහිදවනෝ වාමංශ කූටතෝ අග්ගික්කන්දෝ පවත්තති වම්මුරහිසින් උන්වහන්සේ ගිනිජාලා පතුරවනකොට විහිදවනකොට දක්කිනංශ කූටතෝ උදකධාරා පවත්තති දකුණු උරහිසින් භාග්‍යතුන් උන්වහන්සේ ජලධාරා විහිදවනෝ මේ තමයි පින්වත්නි උන්වහන්සේගේ යමක පාටිහාරිය ඥානෙ ඒ අමාමහ පෙළහර ඥානෙ යමක පාටි හීර ඥානෙ එක එක ස්වභාවයන් ඒ විතරක්ද භාග්‍යතුන් වහන්සේට පුළුවනි දක්කින හත්තතෝ අග්ගිකන්දෝ පවත්තති භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තීන් පින්වත්නි ගිනි ජාලා විහිදවනකොට වාම හත්තතෝ උදක ධාරා පවත්තති උන්වහන්සේට මේ මොහොතේම වම් හස්තයෙන් පුළුවන් ජල ධාරාව විහිදවන්න ඊළඟට වාමහත්තතෝ අග්ගික්කන්දෝ පවත්තති මේ ජලධාරා විහිදෙන වම්මත් හස්තෙන් ගිනි ජාලාව විහිදවනකොට දක්කින හත්තතෝ උදක ධාරා පවත්තති දකුණු හස්තෙන් භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ජලධාරා විහිදවනෝ දැන් බලන්න මේ හස්තෙන් දැන් මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ පෙන්නන ශරීරයේ විවිධ තැන්වලින් මේ ගිනිජාල ජලධාරා එදා පින්වත්නි ආකාශයේ සිට උන්වහන්සේ විහිදවනකොට ඒ ස්වභාවය දකින කෙනෙක් කවුද කොහෙද පින්වත්නි හිත පහදින්නේ නැත්තේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ මතක තියාගන්න මේවට තැන දුන්න සාසුරුන් වහන්සේ තමයි නෙමෙයි උන්වහන්සේට මේව පුළුවා උන්වහන්සේට දැන් මේ පුළුවන් දේ උන්වහන්සේ පුළුවන් ප්‍රමාණය ගැන කියන්න ගියා නම් ඒක කියලා නිම කරන්න බෑ පින්වත්නි. උන්වහන්සේගේ මේ ස්වභාවයන් උන්වහන්සේ ශ්‍රාවකයෙකුගේ හිතසුව පිණිස පාවිච්චි කළා මිසක් කවදාකවත් උන්වහන්සේ අර අපි සමහර කෙනෙකුට මොන හරි දෙයක් පුළුවන් වුණාට පස්සේ විශේෂ දෙයක් මිනිස්සු කරන්නේ වැඩ පෙන්නන්න කාගේ හරි හිත දිනා ගන්න කරනවා නමුත් උන්වහන්සේ කවදාකවත් එහෙම දෙයක් කරේ නෑ. ඒ හැම තැනකදීම ඒ අවස්ථාවෙන් තව බොහෝ දෙනෙක් ධර්මාවබෝධය කරන අවස්ථාවකට උන්වහන්සේ භාවිතා කළා. මේක සුවිශේෂ ඥාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වාම පස්ස දක්ෂින පස්සතෝ අග්ගික්කන්දෝ පවත්තති වාම පස්සතෝ උදක ධාරා පවත්තති මේ උන්වහන්සේට පුළුවන් මේ කයේ දකුණු පස පැත්තෙන් ගිනි ජාලාව පතුරවන්න. ඒ පතුරනකොට කයේ ඒ ශ්‍රී ශරීරේ වම්පසින් ජල ධාරාව විහිදෙනවා පින්වත්නි. ඒ වම්පසින් ජල ධාරාව විහිදෙනකොට එසැනින්ම උන්වහන්සේට පුළුවන් ඒ ශ්‍රී ශරීරේ වම්පස ගිනි ජාලා විහිදවමින් දකුණු පස ජල ධාරාව විහිදවන්න. ඒක කියනවා වාම පස්සතෝ අග්ගික්කන්දෝ පවත්තති දකුණ පස්සතෝ උදක ධාරාව පවත්තති කියලා. ඊළඟට කියනවා තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී පාදේ දක්ෂින පාදතෝ අග්ගික්කන්දෝ පවත්තති දකුණු පාදයෙන් ගිනි ජාලා විහිදවද්දී වාම පාදතෝ උදක ධාරා පවත්තති උන්වහන්සේගේ ශ්‍රී වම් පාදයෙන් පින්වත්නි පුළුවනි උන්වහන්සේට ජල ධාරාව විහිදවන්න ඒ ජල ධාරාව විහිදෙන වම් පාදයෙන් උන්වහන්සේ වාම පාදතෝ අග්ගික්කන්දෝ පවත්තති ගිනි ජාලා විහිදවනකොට අර ගිනි ජාලා විහිදි විහිදි තිබුණ දකුණු පාදයෙන් දක්ෂින පාදතෝ උදක ධාරා පවත්තති උන්වහන්සේගේ දකුණු පාදයෙන් පින්වත්නි ශ්‍රී පාදයෙන් ජල ධාරාව විහිදෙන්න පටන් ගන්නවා වැඩ ඉන්නේ ආකාශේ ඒ ආකාශේ වැඩ ඉන්නකොට ඒ ශ්‍රී පාදයෙන් විහිදෙන දේත් කොච්චර ආශ්චර්ය විදියට එදා විහිදෙන්නේ නැද්ද ඒ උන්වහන්සේ යමක මේ අපිට මේ සුවිශේෂ මේ අපේ රටේ ශ්‍රී ලංකාව ඇතුළෙත් පින්වත්නි උන්වහන්සේ මේ ප්‍රාතිහාර්ය පාලා තියෙන නිසා මේ ලෝකේ රටවල් අතර අපේ රට මොනතරම් පින්වන්තයිද අපි මොනතරම් වාසනාවන්තයිද ඔබ හිතන්න මෙච්චර ආශ්චර්ය ලෝකේ කිසි දෙවියෙකුට බඹෙකුට මොන විදිහේ තත්වයකට පත් වෙලවත් මොන දෙහානෙකට සමවැදිලවත් මොන අභිඥාවක් ලබාගෙනවත් මොන විදිහකින්වත් කිසිවෙකුට සම කරන්න බැරි කිසිවෙකුට පත් වෙන්න බැරි හිතන්නවත් බැරි මේ ආශ්චර්යමත් ප්‍රාතිහාරී අමා මහ පෙළහර පින්වත්නි මේ අපේ පුංචි රටේ උන්වහන්සේ පෑවා. එතකොට උන්වහන්සේට දැන් මේ පාදයෙන් විතරක් නෙමෙයි ඒ ශ්‍රී පාදයෙන් විහිදවනා වගේම බලන්න හරියම පුදුමයි අඟුල අඟුලේහි අග්ගික්කන්දෝ පවත්තති මේ
ඇඟිලි වලින් උන්වහන්සේට පුළුවනි ගිනිජාලා විහිදවන්න. ඒ ගිනිජාලා ඇඟිලි වලින් විහිදවනකොට ඔන්න බලන්න අඟුලන්තරිකාහි උදක ධාරා පවත්තති. ඇඟිලි වල තියෙන අතරින් පුළුවන් ජල ධාරා විහිදවන්න. දැන් ඇඟිල්ලෙන් ගිනිජාලා විහිදවනකොට ඇඟිල්ල අතරින් පුළුවන් ඇඟිලි අස්සෙන් ඇඟිලි අතරින් ජල ධාරා විහිදෙනවා. එතකොට ඇඟිලි හරහා ගිනිජාලාවත් ඇඟිලි අතරින් ජල ධාරාවත් ඔය විදියටම ඊට පස්සේ උන්වහන්සේ ඇඟිලි අතරින් ගිනිජාලා විහිදවනකොට ඇඟිලි වලින් ජල ධාරා විහිදවනවායි කියනවා. දැන් බලන්න ඊටත් වඩා මේ උන්වහන්සේගේ ස්වභාවයේ මේ පෙළහර පෑමේ ස්වභාවයේ පින්වත්නි කොච්චර සියුම් වෙනවද කියනවනම් ඒකේක ලෝමතෝ අග්ගිකන්දෝ පවත්තති. එක එක ලොම් ගහක් ගානේ උන්වහන්සේට පුළුවන් ගිනිජාලා පතුරවන්න. මේ එකින් එක ලොම් ගහ ගානේ උන්වහන්සේට පුළුවන් ගිනිජාලා විහිදවන්න. ලොම් ගහක් ගානේ ගිනිජාලා විහිදවනවායි කියලා කියනකොට ඔබ හිතන්නේ කර ශරීරයෙන් ගිනිජාලා විහිදවනවායි කියවට වැඩිය සියුම් දෙයක්. ලොම් ගහක් ගහක් ගානේ. එතකොට ඒ ඇතම් ලෝම ලොම් ගහකින් ගිනිජාලා විහිදෙනකොට ඒ අතරෙම තවත් ඇතම් ඒ අතර තියෙන තවත් තවත් ඇතම් ලොම් ගස් වලින් උන්වහන්සේට පුළුවනි ඒක එක ලෝමත උදක ධාරා පවත්තති. ජල ධාරාව විහිදවන්න පින්වත්නි. ලෝම කූපතෝ ලෝම කූපතෝ අග්ගි කන්දෝ පවත්තති. මේ එක එක ලොම් කූපයක් අතරින් ගිනිජාලාව විහිදෙනකොට ඒ අතරෙම තවත් ඇතම් ඇතම් ලෝම කූප අතරින් ලෝම කූපතෝ උදක ධාරා පවත්තති. මේ සමහර ලෝම කූප අතරින් ගිනිජාලාවක් විහිදෙනකොට තවත් ඇතම් ලෝම කූප අතරින් පින්වත්නි ජල ධාරාවක් විහිදවනවා. මේක හරි පුදුමයි. හරිම ආශ්චර්යයි. මේ විදිහට යමක කියන වචනේ යමා කියලා මේ කතා කරන යමක කියන වචනේ තේරුම මේ යුගල කියන එකයි. ওই විදිහට ජල ධාරාවයි ගිනිජාලාවයි යුගල විදිහට පින්වත්නි උන්වහන්සේ විහිදවනවා. කිසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශ්‍රාවකෙක් හෝ වේවා සාමාන්‍ය අභිඥාලාභී මේ සුදුසුකම් සපුරගත්ත හේතු සකස් කරගත්ත කෙනෙකුට ගිනිජාලාවක් විහිදවනවා නම් සීමා සහිතව ඒ ගිනිජාලාව විහිදෙව්වට යාට ඒ මොහොතේ ජල දහරා විහිදවන්න බෑ. ජල දහරාවක් විහිදවනවා නම් ප්‍රාතිහාරි පාමින් කවදාකවත් ගිනිජාලාවක් විහිදවන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේට විතරක්ම තියෙන සුවිශේෂ ඥානයක් යමා මහ පෙළහර පාන ඒ යමක පාටිහාරිය ඥානි. එතකොට දැන් අපි මේ බෞද්ධ කොඩිය ගැන කතා කරනවානේ. ඉතින් ඔබ දන්නවා දැන් සාමාන්‍ය ලෝකේ මේ බෞද්ධ කොඩිය කතා කරනකොට මේකේ පාට ටිකක් ගැන අපි කතා කරනවා. නීල පීත ලෝහිත ආදී පාට ටික. ඔන්න ඔය ටික ගැන මෙන්න මේ යමක පාටිහිර ඥානයේ සඳහන් වෙන පටිසම්භිදා මග්ගප්‍රකරණයේ ඉතාම අපූර්වට තියෙනවා පින්වත්නි. චන්නං වන්නානං නීලානං පීතකානං ලෝහිතකානං ඕදාතං ඕදාතානං මංජිත්තානං පබස්සරානං. ඔන්න පාට හය වර්ණ හයකින් භාග්‍යතුන් වහන්සේ රශ්මි මාලා විහිදවනෝ. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න දැන් ඔබට මේ බෞද්ධ කොඩියේ මේ පාට හය එක්ක බුදු සිරුරෙන් රශ්මිය විහිදිච්ච තැනක් කොහෙද සඳහන් වෙන්නේ කියලා කෙනෙක් අහනවා නම් ඔබට මතක තියාගන්න පුළුවන් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහාවග්ගී යමක පාටිහිර ඥානයේ සඳහන් වෙන තැන මේ කාරණේ ඇතුළත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි දේශනා කරේ. එතකොට නීල පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ ප්‍රභාස්වර කියන මේ පාට හයෙන් එමතන්සේ අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම නීල කිව්වා නිල් වලට, පීත කිව්වා කහ වලට, ලෝහිත කියලා කිව්වා රතු පාටට, ඕදාත කියලා කිව්වා සුදු පාටට, මාංජිෂ්ඨ කියලා කිව්වා අපි මේ බෞද්ධ කොටිය කතා කරන ওই තැඹිලි පාටට. එතකොට පබස්සර කියන පාට ප්‍රභාස්වර කියන පාට වෙනුවෙන්
අපි අර පාට ටික ඔක්කොම එකට එකතු කරලා පාටක් හදලා තියෙනවා. හැබැයි මේ ප්‍රභාස්වර කියන්නේ ඔය පාට වල එකතු වෙලා දැන් සමහර දැන් මං ඉස්සර හිතාගෙන හිටියේ නිලොයි කතු නිලොයි රතුයි කහයි සුදුයි තැඹිලි ඔක්කොම එකට එකතු කරලා කලවම් කරපු පාට කියලා. ඔබට පින්වත්නි මේ මොනහරි පෝස්ට් කලර්ස් හරි වෝටර් කලර්ස් හරි මොනහරි අරගෙන නිල් පාට රතු පාට කහ පාට සුදු පාට තැඹිලි පාට එකතු කරලා පාට ටික හදලා බලන්න. ඒ පාට ප්‍රභාස්වර පාට නෙමෙයි. ප්‍රභාස්වර කියන පාටේ ඒ වචනේම ඔබට තේරෙනවානේ ප්‍රභාස්වරයි. ඒක ඉතින් අපිට මේ දකින්න පිනක් නෑ පින්වත්නි. බුදු සිරුරෙන් එදා ඒ රශ්මි මාලාව විහිදිච්ච වර්ණයක්. ඒක 6 වෙනි වර්ණ විදිහට කියන නිසා ඒක අමතර නිකන් අර අර ටික තමයි ප්‍රධාන. මේක නිකන් අමතර එකක් කියලා හිතන්න එපා. වර්ණ 6ක් පැහැදිලිව තියෙනවා. චන්නං වන්නාන ප්‍රභාස්වර කියන වර්ණය බෞද්ධ කොටියට කොහොමද යොදන්නේ කියන ප්‍රශ්නාර්ථයට විසඳුමක් හැටියට ওই පාට ටික එකතු කරලා හදාගත්තට ප්‍රභාස්වර කියන 6 වෙනි තවත් වර්ණය. එතකොට මේ ප්‍රභාස්වර වර්ණය මොන විදියට විහිදෙන්නේ නැද්ද කියන එකත් දැන් මේ මේ වර්ණ උන්වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙන විදිය ගැන පටිසම්භිදා මග්ග ප්‍රකරණයට සම්බන්ධ අටුවාවේ කතා කරනවා පින්වත්නි. යමක ප්‍රාතිහාර්ය ඥාන නිර්දේශේ ඒ කියන්නේ පටිසම්භිදා මග්ගයේ අට කතාවේ හරි අපූර්වට විස්තර කරනවා. කෙස් ඊට පස්සේ මේ අක්ෂිවල තියෙන නිල ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලාගේ තියෙන නිල ස්වභාවය. ඊට පස්සේ පින්වත්නි උන්වහන්සේ කියන තද නිල ස්වභාවය නිල් ස්වභාවය උන්වහන්සේගේ අක්ෂිවලත් අබිනිල net කියලා කියනවා. ඒ අක්ෂිවලත් එක්තරා අර පුංචි කාලේ වහු පැටියෙක් උපදිනකොට තියෙන ඒ සුන්දර ඇස්වල ස්වභාවේ අබිනිල net උන්වහන්සේගේ net සංගලලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කේස ධාතුවෙන් ඒ අක්ෂි ධාතුවේ නිල ස්ථානෙන් මෙන්න මේ කියන නීල රශ්මිය විහිදෙනවායි කියලා කියනවා. ඒ නීල රශ්මිය විහිදෙන විදිහ ඔය මේ තටු විහිදවගත්ත මොනරෙකුගේ ඒ පිල් වලින් හදපු වස්ත්‍රයකින් මේ නීල රශ්මිය විහිදෙනා වගේ රශ්මිය විහිදෙනවායි කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වර්ණ 6න් ඔය විදිහට ඔය ප්‍රාතිහාරේ පානෝයි කියලා කියනකොට ඒකෙදි ඔබ හිතාගන්න එපා මේ ටික ඔක්කොම එකට පේලියෙන් පේලිය පේලියෙන් පේලිය එකට එනවායි කියලා. උන්වහන්සේ මේ වේ ඇතම් වර්ණකින් තනිව උන්වහන්සේගේ ප්‍රාතිහාරේ පාන තැන් තියෙනවා. ඒක අපිට පැහැදිලි වෙන තැන් මේකේ සාකච්ඡා කරනකොට ඔබට තේරුම් යාවි. ඒ කියන්නේ පින්වත්නි ඇතම් විට කේස ධාතුන්ගෙන් පමණක් මේ මුළු බුදු සිරුරෙන්ම නැතුව කේස ධාතුන්ගෙන් පමණක් ඒ නිල රශ්මිය විහිදවන්නට උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේගේ අක්ෂි මේ ඇස් වලින් විතරක් උන්වහන්සේට නිල රශ්මිය විහිදවන්නට පුළුවන්. හැබැයි උන්වහන්සේගේ මේ නිල රශ්මිය විහිදෙනකොට නිකන් අහස් තලයේ අඳුන් විසිරුවල දැම්මා වගේ ඒ රශ්මිය විහිදෙනවායි කියලා කියනවා. එතකොට පින්වත්නි මේ සම වගේ තැන්වලින් තමයි කියන කහ පාට අර මෙතන කතා කරපු පීත කියලා කියන කහ පාට විහිදෙනවා. සම වගේ කහට කහ පාටට හුරු ශරීරයේ තැන්වලින් මේ කහ හුරු ඒ රශ්මිය කහ රශ්මිය නික්මෙනකොට ඒක හරියට නිකන් රන්වන් පැහැටි රත්තරන් පාටට බොහෝ විට පින්වත්නි කහ පාට හුරුවෙන් තියෙන නිසා කියනවා රත්තරන් වස්ත්‍රයක් දිගහැරියා වගේ උන්වහන්සේ හරියට නිකන් දිසා ප්‍රදේශ වලට රන් රස විසිරුවල දැම්මා වගේ කහ පැහැයෙන් උන්වහන්සේගේ ඒ බුද්ධ රශ්මිය විහිදෙනවා. මේකත් යමාවහ පෙළහරට අයිති. ඊට පස්සේ රතු පාට විහිදෙන්නේ මස් සහ ලේ ඇසුරු වෙන ප්‍රධාන ස්ථාන වලින්. ඒ කියන්නේ මස් ලේ වගේ තියෙන තැන්වල රත් පැහැ ස්වභාවයේ තියෙන
ඒ ලෝහිත පැහැය තියෙන තැන් වලින් ලෝහිත රශ්මිය රත් රත් රතු පැහැය රශ්මිය පින්වත් නිවිහිදෙනවා හරියට නිකන් රත් සිරියල් කියන ඒ වර්ණයෙන් හැඩගන්වල ගත්ත ඊට පස්සේ කියනවා මනාව ඉදුණු දියකල ලාකඩ රස ඉසිනවා වගේ රත් කම්බිලියකින් වටකලාක් වගේ දෑ සමන් එරබුදු අද වගේ මල් වලින් ගැවසීගත් මහා ගහක් වගේ උන්වහන්සේ රතුම රතු පැහැයෙන් විහිදෙනවායි කියනවා ඒ රශ්මිය ලේ වලින් මස් වලින් මේ තමයි ලෝහිත වර්ණය එතකොට නීල පීත ලෝහිත ඊට පස්සේ කතා කළේ ඕදාත සුදු පැහැයෙන් ශ්වේත වර්ණයෙන් උන්වහන්සේගේ රශ්මිය විහිදෙනවා කොහොමද ගොඩක් කලාවට පින්වත්නි අස්තීන්ගෙන් දන්ත ධාතුන්ගෙන් නේත්‍රා ධාතුන්ගෙන් දැන් නේත්‍රාවලත් අපි ඉස්සෙල්ලා කතා කරපු ඇස්වල නීල ස්වභාවය වගේම එතකොට මේ සුදු පැහැය තියෙනවා ඔබ දන්නවා ඇස්වල මෙන්න මේ සුදු පැහැය තියෙන තැන ඊට පස්සේ විශේෂයෙන්ම බුදු සිරුරින් නිතරම මේ ශ්වේත රශ්මිය විහිදිච්ච අවස්ථා බැලුවොත් දන්ත ධාතුන් වහන්සේලාගෙන් විහිදිච්ච අවස්ථාව තමයි වැඩියෙන් තියෙන පින්වත්නි. ඒ ශ්වේත රශ්මිය සුදු පැහැති රශ්මිය ගොඩාක් කලාවට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සිරුරෙන් විහිදලා තින උන්වහන්සේ සිනාසේන අවස්ථාවවලදී. භාග්‍යතුන් වහන්සේ සිනහාවක් පහල කරන්නේ හරීම කලාතුරකින්. හැබැයි දැන් අපිට මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් අපි දකින්නේ කලාතුරකින් හිනා වෙන මිනිසෙක් කිව්වට පස්සේ කිසි ප්‍රසන්නකමක් නැහැ කියලානේ. බලන්න ඔබ හිතලා සාමාන්‍ය මිනිසෙකුගේ සිනහාවක් තිබුණොත් තමයි ඒ මිනිසයාගේ ප්‍රසන්න බවක් අපිට පේන්නේ. නිතරම හිනා වෙලා ඉන්න මිනිසෙක් අපි දකිනවා හරීම ප්‍රසන්නයි කියලා. හිනාවක් මොනේ ගෑවිලාවක් නැති මිනිසයා දිහා අපි හිතන්නේ මහා නිකං කියලා කියන වචන ඔබ දන්නවනේ ති. එතකොට භාග්‍යතුන් වහන්සේ සිනහාවක් පහල කරන්නේ හේතු සහිතව ඒ බොහෝම කලාතුරකින් කියනකොට ඔබ හිතන්න උන්වහන්සේගේ මේ ඒ උතුම් සිරි මොහුනේ සිනහව නැතත් පින්වත්නි කෙනෙකුගේ හිත පහදින ප්‍රසන්න බව පිරීලා තියෙනයි නම් ඒක මේ සාමාන්‍ය මිනිස්සෙකුගේ තියෙන ස්වභාවයට එහා ගිය මහා සුවිශේෂ ලක්ෂණයක් මොකද උන්වහන්සේ සිනහව පහල කරන්න විශේෂ හේතුවක් තියෙනයි කියලා මම ඔබට කිව්වේ අපි හිතමු පින්වත්නි කවුරු හරි කෙනෙක් වෙනුවෙන් මේ මොහොතේ උන්වහන්සේ දකින්න යමක් දැන් ඔය අපි කතා කරන බොහෝ සිද්ධිවල ඒ වගේ සිනහ පහල කරපු තැන් තියෙනවා ඔබට මතක ඇති අර පුංචි ඊරි පැටික්කියක් මේ දැකලා බුදුරජාණන් වහන්සේ ඒ පුංචි ඊරි පැටික්කී දැකීමත් එක්කම මේ ශ්‍රී මුඛයෙන් විහිදෙන ඒ දන්ත ධාතුන්ගෙන් විහිදෙන ඒ සිනහවත් එක්කම එන ශ්වේත රශ්මිය උන්වහන්සේගේ මුහුණ වටේ කිහිපවරක් විහිදෙනවා. එතකොට මේ ශ්වේත රශ්මිය දකින ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සිනහව දකින ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහල කරේ ඇයි කියලා. එතකොට ඒ සිනහ පහල කරපු හේතු අහනකොට ඔන්න උන්වහන්සේ අතීත සිද්ධිය පෙන්වලා දෙනවා. මොකක් කරේ ඊතර සුවිශේෂ හේතුවක් ඇතුව පින්වත්නි. ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්වේත වර්ණයෙන් රශ්මිය විහිදෙන සිනහ පහල කරන හැම තැනකදීම වගේ ස්වාමීනි මොකද්ද හේතුව කියලා අහලා තියෙනවා. එතකොට ශ්වේත වර්ණය එහෙම විහිදෙනකොට ඒකටත් ලස්සන උපමා තියෙනවා ඉතින්. මේ දැන් අර කහ වර්ණය ගැන කතා කරනකොට ඔතෙන්දී රත්තරන් වස්ත්‍රයක් දිගහැරියා වගේ කියනවනේ. මේ ශ්වේත වර්ණය ගැන කතා කරනකොට රිදී තමයි මතක් වෙන්නේ. ඉතින් හරියට නිකන් දිගහැරපු රිදී වියනක් වගේ කියනවා. මේ අටුවාවේ විස්තර කෙරෙන උපමා ඒ වගේ උපමා බොහෝ තියෙනවා මේ එක එක වර්ණයෙන් වර්ණයට. ඊට පස්සේ පින්වත්නි මේ අත්ල පත්ල ඒ කියන්නේ පාදවල පත්ල හස් මේ අත්වල තියෙන අත්ල
මේ වගේ තැන්වල ඒ කියන්නේ මේ මද රතු පැහැයක් තියෙන ස්ථාන තියෙනවා මෙන්න මේ මද රතු පැහැය තියෙන ස්ථාන වලින් අර අපි කතා කරපු තැඹිලි පැහැයෙන් ඒ කියන්නේ ඔබට මතක ඇති මෙතනදී මේ නිල් කහ රතු සුදු තැඹිලි කියලා කියන ඔය තැඹිලි පැහැයට උරු රශ්මිය විහිදෙනවා ඒ විහිදෙන ඒ අත්ලෙන් පත්තුල් වලින් විහිදෙන රශ්මියත් පස්වෙනි වර්ණය විදිහට පෙන්නනවා සියුම් ලෝමගස් මේ බුදු සිරුරේ තියෙන ඊර්වසේ නියපොතු ආදී තැන් වලින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු සිරුරේ ප්‍රභාස්වර රශ්මිය විහිදෙනවායි කියනවා ඒ ප්‍රභාස්වර රශ්මිය විහිදෙන විදිහ ගැන කියනවා හරියට නිකන් ඔය එක එක දිශාවල තියෙන තරු රාශියකින් විසිරීලා තියෙනවා වගේ මහා නිකන් මේ විදුලි පටයකින් එකපාරට පිරලා ගිහිල්ලා බබලෙනවා වගේ නික විදුලියක් කොටන තැනක හො වේවා විදුලි ආලෝකයක් විහිදෙන තැනක යම් කිසි කෙනෙකු දැන් මෙතන ඇත්තටම මේ අටුවාවේ විදුලි පතයක් කියලා කතා කරනකොට අද මේ තියෙන විදුලිය හොයාගෙන තිබුණේ නැහනේ. ඉතින් ඒකෙදි මේ අපි කතා කරන විදුලිය ඇමරිකාවත් මේ පටන් ගත්තට පස්සේ ඔබ දන්නා ඇමරිකාවෙත් මහා ලොකු ඉතිහාසයක් නැහැ බලාගෙන ගියාට පස්සේ ඉතින් මේ ඇමරිකාවේදී ඔය මේක හොයාගත්ත අය විදුලියක් මේ විදිහට කතා කරද්දී අද අපිට විදුලි කියන වචනේ ඇහෙනකොටම අපි පාවිච්චි කරන ඔය ACDC කියන කරන්ට් එක කියලා කියන විදුලිය මතක් වුණාට මෙතනදී අටුවාවේ ඇත්තටම පෙන්වන්නේ විදුලි කොටනකොට එන ඒ ආලෝකයේ ස්වභාවය. එතකොට තරු විහිදිලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ දිස්න ගතියක ස්වභාවයක්. මේ ප්‍රභාස්වර වර්ණයට උපමා කළා අන්න ඒ වගේ බබලෙනදී යම් කිසි බබලීමක් ප්‍රභාස්වර භාවය තුල තියෙනවා. එතකොට සියුම් රෝම කූපවල ඊට පස්සේ නියපොතු දහත් නිය දහතුන් වහන්සේලා ආදී තැන් වලින් පින්වත්නි මේ සුන්දර ප්‍රභාස්වර කියන වර්ණයෙන් යුක්ත රශ්මිය විහිදලා තියෙනවා. එතකොට මේ වගේ වර්ණ රශ්මි විහිදෙන ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරේ මේ අපි කතා කරන වර්ණ හයම ඔය විදිහට පින්වත්නි උතුම් බුදු සිරුරෙන් යම් යම් විදිහට ෂඩ් වර්ණ රශ්මිමාලා විහිදෙන එකත් යමා මහ පෙළහරට අයිති වෙනවා යම් යම් විදිහට කියනවා මම වචනේ කතා කළේ තනි තනිව හෝ වේවා එකතුෙන් හෝ වේවා කිහිප කිහිප හෝ වේවා යම් යම් ආකාරයට විහිදෙනවා දේ විහිදෙන සියලු ආකාරයන් යමා මහ පෙළහර තුලත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වර්ණයන්ගෙන් පානවා මේ බුදු සිරුරේ පුරා ඊට පස්සේ හරි අපූර්ව මේ ඉරියව් එක්ක තියෙන කරුණක් මේ වෙලාවේ සඳහන් වෙනවා ඔබට මතක ඇති ඔය සතිය ගැන කතා කරනකොට මේ යමා මහ පෙළහර පාපෙක් ගැන කතා කරනකොට මේ නිර්මිත බුදුරුවක් එක්ක බුද්ධ රූප දෙකක් එකට එකතු කරලා චිත්‍ර අඳිනවා කතා කරනවා යමා මහ පෙළහර පාපව අවස්ථාව ගැන කතා කරනකොට එතකොට ඔන්න දැන් ඒ කොටසට තමයි මේ වෙලාවේ යොමු වෙන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පටිසම්භිදා මග්ගයේදී උන්වහන්සේකෙදී භගවා චංකමති භාග්‍යතුන් වහන්සේ සක්මන් කරන අවස්ථාවේදී උන්වහන්සේ මොකද කරන්නේ මේ යමක පාටිහාරීය ඥානයේ තියෙන එක ලක්ෂණයක් මේක උන්වහන්සේ මවනෝ පින්වත්නි තවත් එවැනිම උන්වහන්සේගේ ස්වභාවයේ ඒ කිසිම වෙනසක් නැති නිර්මිත බුදුරුවක් මෙන්න මේ නිර්මිත බුදුරුවෙන් උන්වහන්සේ භගවා චංකමති බුදුරජාණන් සක්මන් කරනවා නිමිතෝ තිට්ඨතිවා නිසීදතිවා සෙයං වා කප්පේති අර මවපු නිර්මිත බුදුරජාණන් වහන්සේ එක්කෝ වැඩ ඉන්නවා හිතගෙන වැඩ ඉන්නවා ඒ කියන්නේ නැවතිලා වැඩ ඉන්නවා එහෙම නැත්නම් වාඩි වෙලා වැඩ ඉන්නවා එහෙම නැත්නම් සැතපීලා වැඩ ඉන්නවා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සක්මනේ වැඩ ඉති නිර්මිත බුදුරුව හිටගෙන හෝ වාඩි වෙලා හෝ සැතපීලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තිට්ඨති උන්වහන්සේ නැවතිලා හිටගෙන වැඩ ඉන්නවා
නිර්මිත බුදුරුව මොකද වෙන්නේ චංකමති එක්ක සක්මන් කරනවා නිසීදති එක්ක වාඩි වෙලා වැඩ ඉන්නවා එක්ක සෙයියන් වා කප්පේති සැතපෙලා ඉන්නවා මේ විදියට ඊට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ නිසීදති උන්වහන්සේ වාඩි වෙලා වැඩ ඉන්නකොට මේ නිර්මිත බුදුරුව නිමිතෝ චංකමති එක්ක උන්වහන්සේ සක්මන් කරනවා නිර්මිත බුදුරුව එහෙම නැත්නම් තිට්ටති සිටගෙන වැඩ ඉන්නවා එහෙම නැත්නම් සැතපෙලා ඉන්නවා දැන් මේ විදියට මේ භාග්‍යතුන් වහන්සේ නිර්මිත බුදුරුවත් අතර ඉරියව් හතර ගැන ওই විදියට ප්‍රාතිහාරි පානෝ පින්වත්නි මේක දැන් කොහොමද හිතා ගන්න අපි නිකන් හිතේ මැවිලා මට නම් පේන ඔය ශාක්‍ය ජනපදයේ ශාක්‍ය වංශිකයෝ බලන්නේ නැති සිද්ධාර්ථයන් කියලා සිද්ධාර්ථ කොළුවා එක එක විදිහට ඉතින් ඉන්න මාන්නක්කාර සීයලා මාමලා විවිධ අය කතා දකිනකොට මේ කවුද දැන් මේ ශාක්‍ය ජනපදෙන් මහාන වෙච්ච ඒ සිද්ධාර්ථයන් වහන්සේ කොයි බුදුරජාණන් වහන්සේද මෙතන කියලා උන්ට හිතන්නටත් බැරි වෙන්නේ නැති පින්වත්නි. එතකොට මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී අපේ භාග්‍යතුන් වහන්සේ තිට්ටතිවා නිසීදතිවා සෙයියන් වා කප්පේදී දැන් ඉස්සෙල්ලා කිව්වේ කියන්නේ අනිත් පැත්ත. බුදුරජාණන් වහන්සේ එක්ක හිටගෙන වැඩ ඉන්නව එහෙම නැත්නම් වාඩි වෙලා වැඩ ඉන්නව එක්ක සැතපෙලා වැඩ ඉන්නව. නිමිතෝ තිට්ටති මේ මවපු බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේ හිටගෙන වැඩ ඉනකොට භගවා චංකමතිවා නිසීදතිවා සෙයියන් වා කප්පේති භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා එක්ක වාඩි වෙලා වැඩ ඉනොන් එහෙම නැත්නම් උන්වහන්සේ සැතපෙනවා ඊට පස්සේ පින්වත් නිමිතෝ නිසීදති නිර්මිත බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා වැඩ ඉනකොට භාග්‍යතුන් වහන්සේ එක්ක සක්මන් කරනවා එක්ක හිටගෙන වැඩ ඉන්න එක්ක සැතපෙනවා නිමිතෝ සෙයියන් කප්පේති නිර්මිත බුදුරජාණන් වහන්සේ සැතපිලා වැඩ ඉනකොට භගවා චංකමති භාග්‍යතුන් වහන්සේ එක්ක සක්මන් කරනවා තිට්ටතිවා උන්වහන්සේ එක්ක හිටගෙන වැඩ ඉනෝ නිසීදතිවාති උන්වහන්සේ සැතපිලා වැඩ ඉනෝ මෙන්න මේ විදිහට අටාකාරයකට විස්තර කරන ඉදන් තථාගතස්ස යමක පාටිහිරේ ඥානං ඔන්න තථාගතයන් වහන්සේගේ ඒ යමක මහා පෙළහර යමක ප්‍රාතිහාරේ ඥානේ පින්වත්නි ක්‍රම කීපයකට ඒ කියන්නේ මෙතන යුගල යුගල විදියටනේ කතා කරේ යමක කියන වචනේම තේරුම එතකොට අතනදී ගින්දර සහ ජලය කියලත් කතා කරන්න පුළුවන් දැන් බලන්න මෙතනදිත් බුදුරජාණන් වහන්සේලා යුගලයක් යමක කියනකොට උන්වහන්සේලා දෙනම අතරේ ඉරියව් මාරු වෙන විදිහට වැඩ ඉන්න ඒ ප්‍රාතිහාරයත් මේ යමක මහා ප්‍රාතිහාරය තුල තියෙනවා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ආශ්චර්යමත් අපිට කවදාක්වත් හිතන්නවත් බැරි තථාගතයන් වහන්සේලාට පමණක්ම විශේෂ වෙච්ච උන්වහන්සේලාට පමණක්ම තියෙන ෂඩ් අසාධාරණ ඥානයන් අතර තුන්වෙනි ඥානය වෙච්ච යමක මහා ප්‍රාතිහාරේ ඥානය ගැනයි පින්වත්නි සාකච්ඡා කළේ. ඇත්තටම අපි මේ සරියුත් මහරහතන්ස විස්තර කරලා තියෙන විස්තරේ විතරයි සම්පූර්ණ ඔබට කියලා දුන්නේ. ලොකු ඒක පෙරලා විස්තර කරලා දීමක් මෙතන සාකච්ඡා කරන්න ගියේ නෑ. ලොකුවට විභාග කිරීමක් කරේ නෑ. උන්වහන්සේ කියලා තියෙන ටිකේ විදිහට ඔබට සිහිපත් කළා. ඒ ටිකත් කෙටියෙන් කියලා මම ඔබට කිව්වේ සරියුත් මහරහතන් වහන්සේත් යමක මහා ප්‍රාතිහාරේ ඥානෙ පරිපූර්ණව විස්තර කරන්නට උන්වහන්සේට අවබෝධක් ඥානයක් නැහැ. ඒ අවබෝධක් ඥානෙ හරියටම තියෙන්නේ තවත් බුදු කෙනෙකුටම විතරයි. නමුත් සරියුත් මහරහතන් වහන්සේ මෙපමණකින් හෝ අපිට විස්තර කරලා දීම නිසා පින්වත්නි අපි දන්නවා දැන් යමක ප්‍රාතිහාරේ ඥානෙ යමා මහ පෙළහර කියන්නේ මොකද්ද කියන එක. අපි নমස්කාර කරමු අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ෂඩ් අසාධාරණ ඥානවල තුන්වෙනි ඥානයේ වෙච්ච උතුම් යමා මහ පෙළහරට ඒ යමක පාටිහිර ඥානෙ එහෙම නැත්නම් යමක ප්‍රාතිහාර ඥානෙට අපගේ নমස්කාරයම වේවා සාදු 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 අපිට පින්වත්නි ලබන සතියේ මහා කරුණා සමාපatti ඥානය ගැන කතා කරන්න තියෙන්නේ නිතරම අහලා තියෙන ඥානයක් මිනිස්සුන්ට කරුණාව තියෙනවා මහා කරුණාව තියෙනවා කියලා කතා කරාට බලන් ගියාම මහා කරුණාවත් බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ ඒක ඒක එහෙනම් අපි කතා කරන මහා කරුණා අපි සාමාන්‍යයෙන් දක්වන කරුණාවට එහා ගිය සුවිශේෂත්වයක් තියෙනට ඕනේ. ඉතින් ලබන සතිය ඔබ සෙනසුරාදාට ශ්‍රවණය කරන්න බුදු කෙනෙකුට විතරක් තියෙන මේ මහා කරුණාවේ ස්වභාවය මොකක්ද කියන එක මහා කරුණා සමාපatti ඥානය අපි ලබන සෙනසුරාද ඔබට කියා දෙනවා. පින්වත්නි අද දවසේ දායකත්වය දරන්නේ පානදුර
අරුක්ගොඩ නියුඩාව පාරේ අංක 166 නිවසේ පදිංචි W ඉන්ද්‍රානි පෙරේරා පින්වත් මහත්මියතුළු පවුලේ පින්වත් සියලු දෙනා විසින්. ඉතින් මේ වෙලාවේ අරමුණු කරගන්නේ W ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම තමන්ගේ මියගිය ඒ ස්වාමි පුරුෂයා වන ජයවර්ධන ගමගේ මහතාට පින් අනුමෝදන් කරන්නටත් නිවන් සුවය ප්‍රාර්ථනා කරගෙන සියලුම සංසාරගත ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන ධර්මාවබෝධය පතාගෙන W ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අද මේ දේශනාවේ උතුම් දායකත්වයට එකතු වෙනවා. ඉතින් අද අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී ගුණයක් සාකච්ඡා කරේ මේ හත්වෙනි දේශනාව ෂඩ අසාධාරණ ඥානවල. ඇත්තටම මේ ඥාන බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල ඒ ප්‍රාතිහාරි පාපු විදිය බුත්සරණේ ඒ වගේම අටුවාවල විවිධ තැන්වල සඳහන් වෙන විදිය වැඩිදුර විස්තර කර කර ඉඳීමක් අපි කරේ නැහැ. කිටියෙන් කිටියෙන් සාකච්ඡා කළේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණවල ආශ්චර්යමත් ගුණ මේ විදිහට කතා කරද්දී දායකත්ව දරන්නට යමෙකුට භාග්‍ය ලැබීමත් එක අතකට ඒ කෙනා ජීවිතේ අතීත කරපු පිනක්. අතීතේ පින් බලෙන් මේ ජීවිතෙත් පිනක් රැස් කරගත්තා. අපි ඇයට ආශිර්වාද කරනවා. ඒ වගේම මියගිය ස්වාමි පුරුෂයා වන ජයවර්ධන ගමගේ මහත්මයා ඇතුළු හැම දිනාගෙම සසරගත මියගිය සිහි වෙන නොවන සියලු මියගිය ඥාතියෝත් ඒ වගේම මේ කොරෝනා රෝගයෙන් මියගිය සියලුම දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඔබ හැම දිනාගෙම සසරගත සියලු මියගිය ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම අද දායකත්වයේ දරූ පින්වත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට වගේම නිතෆෙම් ආයතනයේ අධිපතිතුමන්ට ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය මහත්මයා ඇතුළු අපේ වරුණ මහත්තයා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් නිත් ආයතනයේ එක්ක එකතු වෙලා හැමදාම නිත් ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැමදෙනාටමත් අපි මෙත් සිතින් සෙත් පතනවා ආශිර්වාද කරනවා. සියලු දෙනා මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය ලබත්වා හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයත් මේ පින් බලෙන් ඉක්මන් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට නිතසපෝය දේශනාවයි නිමවටපත් උනේ. මේ දේශනාව තුළ කොතරම් අලුත් දේවල් ටිකක් අපි දැන කියාගත්තා, නඳුනගත්තා, අවබෝධ කරගත්තද. දැන් අපි අර පුංචි කාලේ මිතාමත් එහෙමයි වෙසක් එකට පොසොන් එකට සල්ලු යන්න හදනවා, විවිධ වෙසක් සැරසිලි සිදු කරන මේ හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශීර්ෂයේ පිටුපසින් මේ බුද්ධ රශ්මි ධාරාව අපි යොදා ගන්නවා. හැබැයි යමක පාටිහාරි ඥානය තුළ මතු වූ ගුණයක් ලෙස යමා මහා ප්‍රාතිහාරයේ කොටසක් ලෙස මෙය දැනගත්තේ අද තමයි. මං වගේ මං හිතන්නේ තව බොහෝ දෙනෙකුට එහෙම වෙන්න ඇති, දන්න අයත් ඉන්නවා ඇති. ඒ වගේම ඒ එක් අවස්ථාවක්. ඊට අමතරව තවත් අපට බුදුරජාණන් වහන්සේගේ ඒ ඉරියව් පවත්වීම තුළ උන්වහන්සේ කටයුතු කරපු ආකාරය පිළිබඳව කළ විග්‍රහයත් එක්ක තවත් මේ යමා මහා පෙළහර තුළ අපි නොදැනගෙන හිටියේ නැත්නම් අපිට දැනුමක් තිබුණ නැති කාරණා අර දවස තුලදී අහන්නට ලැබුණා. අද මේ සියලු දේවල් එක්ක ශ්‍රද්ධාව හිතේ වැඩි වුණා. ඒ වගේම මේ අය මේ කාරණා සැක කරන අයත් ඉන්නවා ඇති. අපේ ශ්‍රාවකයෝ එහෙම නොවේ කියලා අපි විශ්වාස කරන හැබැයි සැක කරන අය හිටියොත් එහෙම ඒ සැකය ඔබේ ජීවිතේ ගුණාකාරයෙන් බලපානවද කියන කාරණේත් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. දැන් මේ සියලු දේවල් අහගෙන ඉන්නකොට අපේ හැමදෙරෙනේ හිතෙනවා මේවම හිතාගන්නවත් බෑ කියලා. මේ හිතාගන්නවත් බෑ කියනකොටම අවිනිශ්චිත භාවයක් එන්නේ, සැකයක් එන්නේ. ඒකෙනස් මට වහන්සේගෙන් දැනගන්නට අවශ්‍යයි. අපි සාකච්ඡාවේදී සඳහා ඉදහසර වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට පුළුවන්. අපත් සමග එකතු වෙලා ඔබේ දහම් ගැටළු සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ සඳහා දුරකථන අංකය 0112 55 33 63
බුදුරජාණන් වහන්සේගේ ඥානයන් අතර අපි වැඩි වශයෙන්ම සාකච්ඡා කරපු හැබැයි අපි හඳුනා ගැනීම අතින් ඉතා අල්ප තැනක තිබුණු බුද්ධ ඥානය පිළිබඳවයි විවරණය කළේ බුදුරජාණන් වහන්සේගේ යමක පාටිහාරිය ඥානය යමා මහ පෙළහර කියලා අපි හඳුන්වන ඥානය පිළිබඳවයි මේ දේශනාව තුළ අපේ සිත් ප්‍රබෝධමත් වුණේ ශ්‍රද්ධාව වැඩි වුණේ ගෞරවය වැඩි වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් ඇතිවන කාලරාමුවක් ඊට හේතුව වෙසප්පුර පසළොස්වක පොහොය ගෙවුනේ එළමින්නේ බුදුජනන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලක්දරණී තලයට ලැබුණු පොසොන්පුර පසළොස්වක පොහොය දිනය විශේෂයෙන්ම අපට අපේ හැමදෙරු කිව්වාගේ අපේ රට හරි වාසනාවන්තයි ඒ බුදුජනන් වහන්සේ යමා මහ පෙළහර පිළිබඳව අපි සිහිපත් කරනකොට මහියංගනයේ වැඩම කිරීමෙන් පසු ඒ යමා මහ පෙළහැර පැවැ අපේ ලංකාද්වීපේ ඒ වාසනාවත් අපට තිබෙන සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි වශයෙන් ලංකාවේ වැඩ හිඳිනවා ඒ පමණක් නොවේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලක් ධරණී තලය තුල බොහොම ගෞරවයෙන් අදටත් අපි බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා ඒ වගේම ඒ ගෞරවය අපේ තුල නිරන්තරයෙන්ම ඇති වෙනවා ඒ නිසා මේ කාලේ කොරෝනා ගැටලුව නිසා නැත්නම් මේ ඇති වී තිබෙන වසංගත තත්ත්වය නිසා පින්කම් වලට යන්නට අවස්ථාව මදි වුණාට මදි නොකියන තරමට හිත හදා ගන්නට මේ වැඩසටහන ඔස්සේ අවස්ථාව උදා කර දෙන්නට අපි නිබඳවම කටයුතු කරන අතර විශේෂයෙන්ම අපි නැවත නැවත සිහිපත් කරන්නේ net රේඩියෝව කවදාවත් ධර්මයේ තරංගයකට යොදා ගන්න ආයතනයක් නෙවෙයි ඒ නිසා අපි තරංගකාරීත්වයකින් තොරව ශ්‍රී සද්ධර්මයේ ඇති වටිනාකම එයට මිනිසුන්ගේ ඇති කැමැත්ත ගෞරවය සහ අවබෝධය ලබා ගැනීමට ඇති වොමනාව තවත් වැඩි දියුණු කරන්නට තමයි net රේඩියෝ ඔස්සේ සෑම සදහම් වැඩසටහනක් තුළම අපේක්ෂාව වෙන්නේ නිසා අපේ තරඟකාරී ස්වභාවයකට ධර්මයේ ගෙන යන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ නිසා ඒ සියලු දේවල් එක්ක මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා තමයි මේ දවස්වල අපි බාහිරව සිදු කරන සියලු සජීවි වැඩසටහන් මේ ධර්මයට සම්බන්ධව අපිතාවකාලිකව නවත්තන්නට කටයුතු කළේ ඒ තිබෙන මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා නමුත් අපට ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් එය යථා තත්ත්වයට පත්තු වෙලා සමාජීය සාමාන්‍ය මට්ටමට කටයුතු කරන්නට පුළුවන් වටපිටාවක් උදා වූ කල එවැනි උතුම් පින්කම් ඔබට මුණගස්වන නැත්නම් ඒ පින්කම් අපි නැවත පවත්වලා ඔබට ඒ සඳහා සහභාගී වන්නට අවස්ථාව උදා කර දෙනවා ඒ තරඟයකට නෙමෙයි නිසා තරඟයකින් තොරව ධර්මයට හිත නැඹුරු වුණු හැම දිනාටම නිසි ලෙස ධර්මයේ වටහා ගන්නට මේ සියලු දහම් කාරණා තමන්ගේ ජීවිතයට වාසනාව ගෙන දුන්න අවස්ථාව වක්සේ නැවත නැවත ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව අපේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා අපි හැමදෙරේ සාකච්ඡාව ආරම්භ කරමු අපි විශේෂයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවල දේශනා කළ ශ්‍රී සද්ධර්මය. ඉතින් ඒට අමතරව ලංකාව තුළ ධර්මය ප්‍රචලිත වෙන්නට නැත්නම් ධර්මය ප්‍රචාරණය කරන්නට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිදු වෙන්නේ තව නොබෝ දිනයකින් ඉඳලා පොසොන්පුර පසළොස්වක පොය කේන්ද්‍ර කරගෙන. ඉතින් අද ප්‍රාතිහාර්ය ඥානයන් පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කරපු නිසායි අතර යමක මහා ප්‍රාතිහාර්ය ඥානය පිළිබඳව කළ විග්‍රහයත් එක්ක ඔබ වහන්සේ එක්තැනක සිහිපත් කරන මෙය හැබැයි මෙයම නෙමේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙයම නෙමේ සුවිශේෂී අවස්ථාව මීට වඩා දේශනා ප්‍රාතිහාර්ය පිළිබඳව උන්වහන්සේ විග්‍රහ කරලා තිබෙනවා අවධානය යොමු කරලා තිබෙනවා උන්වහන්සේ දේශනා කරලා තිබෙනවායි කියන කාරණේ මම එතනින් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්ස දැන් ප්‍රාතිහාර්ය අවශ්‍ය වෙන්නේ ඇයි කෙනෙකුට මොකද මම එහෙම අහන්නේ අපේ හාමුදුරුවනේ මේ අවභාවිත වූ අවස්ථාවන් බුද්ධ කාලයේදීත් අපිට හමු වෙනවා අදත් මේ ප්‍රාතිහාර්ය ගැන කතා බහ කරන හැබැයි කටින් විතරයි අද නම් ඔය ප්‍රාතිහාර්ය පාන අවස්ථාවන් අපි දැකලා නැහැ එදා
केंद्र करके साक्षात्कार वाले प्रवेश या क्लब आदेन के ला माँ वहाँ से रुपए में गाओ रवि नाराधना करना तब आप ही ऐसा मंदिर दिल रखा ना कि इतना को वहाँ से किन्तन गान रति बिना निशा वारुण दें बुद्ध रजान अनुहान से सामान्य कहने को के हितब मैजिक को के पहाड़ोला एक नाव दार में टेम करवाने उत्साह करने किसी में दावसक अनुमतवत करे ने दें मैं प्रातिहार पे एम में कहने को ठे हितन पुलवांग अरे සරණ ගියපු මහත්යේ කිටියක ගමක ඒ ගමේ වරුණ මේ කිසිම වෙන මිනිසෙක් නැහැ තෙරුවන් සරණ ගියපු එහෙමයි ගමටම ඉන්නේ මෙයා විතර එතකොට දැන් මේ මහත්යා හරියට උත්සාහ කළා බුදුරජාණන් වහන්සේ ගැන කියලා ධර්මය ගැන කියලා සංඝයා ගැන කියලා මේ මිනිසුන්ට තෙරුවන් ගැන හිත පහදවලා අඩතරමේ මේ සීලයක හරිය හික්මෝන් මිනිස්සු අහන්නේ ඒක නොහොරුයි මිනිස්සු කැමති නැහැ මිනිස්සු සැක කරනවා මිනිස්සු පිළිගන්නේ නැහැ මිනිස්සු කියන්නේ ඒක මේ මහත්යයා ඉතින් කොච්චර උත්සාහ කරත් මේ මහත්යයට ගමේ කාවවත් පහදව ගන්න බැරි වුණා තෙරුවන් කෙරෙහි එහෙමයි දවසක් මේ මහත්යයා හිතුවා ඔහොම කියලා හරියන්නේ හොදට ඉරිදි පාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් අපේ ගමේ එහෙනම් මිනිස්සු බැල නොකඩි එයි කියලා. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ගිහිල්ලා මේ මහත්තයා කියනවා ස්වාමීනි අපේ ගමේ ඉන්න මිනිස්සු කවුරුවත් මේ මම ඇර කොටිම අපේ ගෙදර ඉන්න මිනිස්සු ටිකවත් තෙරුවන් පිළිගන්නේ ධර්මයේ තේරුම් ගන්න සීලෙක හික්මෙන්නේ මේ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ මේ අමා රස මේ වැහෙන මේ ධර්මයේ මේ වටින ධර්මයේ ඒ රසේ මේ මිනිස්සුන්ට දෙන්න නම් මේ මිනිස්සු පිළිගන්න විදිහේ ඉරිදි පාන්න පුළුවන් රහතන් වහන්සේ නමක් වගේ ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි අපේ ගමේ හිටියනම් ඔන්න කියන දේ අහයි කියලා ඒ කියන්නේ මේ මහත්තයා ඇත්තටම ඕනුනේ වර්ණ ඉරිදි පෙන්න පෙන්න ඉන්නත් නෙමෙයි අර සයින්හන්සිව ගිනිහිල්ල නිකන් මැජික් පෙන්නනවා වගේ. ඔව්. ඒකෙන් මේ සඳහා යොමු කරවන්නේ. පිළිගන්නේ කියලා හේතුව. මේ වගේ ඉරිදි තියනවා කිව්වම මිනිස්සු එතකොට දැන් මේ හාමුදුරුවට මේ ඉක්මනට එකතු වෙයි කියලා. ඉම් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා ස්වාමීනි අපිට හොඳ සයින්හන්ස නමක් දෙන්නකෝ ගමේ ඉන්න කාටත් කරුණාවෙන් කියලා. ඔබ හිතන වර්ණ මේ සමහර ආගමිකයෝ ඔයි ඉරිදි වලින් තමයි තමන්ගේ ලොකුකම් පෙන්වන්න හැදුවේ. ඉරිදි නැතුවත් ලොකුකම් පෙන්වපු තැන් තියෙනවා. දැන් ඔය එනවා වගේ පෙන්වන්නද? දැන් ඔය අර අඹ ගහයට ගන්ධබරක මුල කතාව එන්නේ නිකන්තර. නිකන්තගේ ඔයගේ සිද්ධියක් එක්කනේ. එහෙමයි. ඒ කියන්නේ උන්නහයට ඉරිදිත් නැහැ. උන්නහේ අර මේ සඳුන් පාත්‍රේ මම ඔය වගේ කතා හැමතිස්සෙම බලහන අය අහලා තියෙන හින්දා කෙටියෙන් කියන්නේ මේ මිනිස්සු මේක දන්නවා කිව්වම එතකොට මේ සඳුන් පාත්‍රයේ මේ මහා උසට ගහපු නරි ටිකේ මේ නවල තියෙද්දි දැන් මේ සිටුවරය ප්‍රසිද්ධ කළානේ ඉරිදි පාන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේ රහතෙක් ඇවිල්ලා මේක ගන්න කියලාද මේ සිටුවරයට ඇත්තටම ඕනුනේ ඉරිදි පාන්න පුළුවන් අය ඉන්නවද කවුද කියලා හොයාගන්න ඒක කියන්නේ අදත් මැජික් එදත් මැජික් එදත් හරි අපූර්වත්වයක් තියෙනවා ඒ කියන්නේ මිනිහට හම්බුනේ සඳුන් කොටය නාන්න ගිහිල්ලා ඔය ගහන් යනවා එහෙනම් මිනිස්සේ ඒකෙන් හොයන්න හැදුවේ මේ ඉරිදි පාන ශ්‍රමණේක එහෙම පුළුවන් හැකියාවක් තියෙනවද කියලා බලන්න ඇස් දෙකෙන් ඉතින් ආසාවනේ මේ අහිංසක ආසාව එතකොට අදත් ඉතින් කවුරු හරි හාමුදුරු කෙනෙක් අහසින් යනවා කිව්වොත් එහෙම මේ අහසින් යන හාමුදුරු කෙනෙක් ඉන්නවා අන්න සිරිපාදී කිව්වොත් එහෙම වරුණ අවාරේ වුණත්
දුවයි ශ්‍රීපාද හොයන්න උනාස කෝ කියලා නේ එහෙමයි එතකොට දැන් මේ සිටුවරයාගේ කතාව අහලා දවසක් දෙයක් කොහොම ගියවිලා ගියා කවුරුවත් ගන්න සූදානම නැහැ එතකොට උතෙන්දී ඔබට මතක ඇති මේ නිගණ්ඨනාත පුත්තත් ඇවිල්ලා අර ඔකට කියන්නේ මේ සාමාන්‍ය අද වචන වල බොරුෂෝ කියන්නේ ඔව් ඒ වගේ එකක් දාන්න ගියේ දැම්මා දැම්මා අය දාන්න ගියානේ දැම්මා බොරුෂෝ එක දැම්මනේ ඒ කියන්නේ තමන්ගේ ළඟ ඉන්න අයට කිව්වා මේ කිය ළඟ ඉන්න අය රවට්ටන විදිහයි අදාළ සිටුවරේ රවට්ටපු විදිහ කපටිකම් බලන්න මේ ළඟ ඉන්න අයට කිව්වා මෙහෙමයි දැන් ඔය පාත්‍රේ නොගත්තොත් එහෙම මේගොල්ලෝ හිතනවා අපිට ඉරිදි නැහැ කියලා අනිත් පැත්තෙන් ඌ වගේ මේ පොඩි පාත්‍රයක් ගන්න මොකටද අපි මේ අපේ වටේ ඉරිදි ප්‍රාතිහාර්ය පාන්නේ කියලා දැන් ළඟ ඉන්න අයට කිව්වා දැන් ඔය මිනිස්සයා ඕක නොගත්තොත් දැන් අපිට සැක කරලා අපිට චෝදනා කරන හින්දා මං ඔන්න ඔය ඔබ ගන්න යන්නම් හැබැයි ඉතින් මාව ඌ වගේ නිකන් අර 2.50 දෙයකට යවනකොට ඕගලන්ටත් හරිනේ නේ එහෙනම් ඕගොල්ලෝ ටක් ගාලාවිල්ලා මාව අල්ලගන්න කිව්වා යන්න හදනකොට ඇදලා ගන්න කියලා. ඔව්. ඉරිදි නැති වෙන්නේ. දැන් බලන්න මේ වගේ කපටිකම් කර කර වරුණ මේ එදා ඒ ශාස්ත්‍රවරු වගේ හිටපු අය පව බැලුවේ තමන් වටා පිරිස ගොනු කරගන්න පහදව ගන්න මේ වගේ ප්‍රාතිහාර්ය පාලා. ඔව්. ඉතින් අන්තිමට දැන් මේ උන්න හැ වැදන් ගියානේ. ශ්‍රාවකයෝ ටික පාන්න දුන්නේ නැනේ ආගේ ප්‍රාතිහාර්ය. එහෙමයි. මේ ගිහිල්ලා රුණලියත් අල්ලගත්ත ඇදලා ගත්තා. ඔව්. මේ ඊට පස්සේ උතෙන්දී මුගලන් මහරහතන් වහන්සේත් එක්ක අපේ මේ මම මතකයේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ පින්ඩෝල බාරද්වාජ පින්ඩෝල වහන්සේ උන්වහන්සේ වරුණ ඇතර මේ ගල් තලාවක් උඩින් වඩිනකොට මේ සිද්ධිය දැනගෙන මුගලන් මහරහතන් වහන්සේට ඒති යෝජනා කළා උන්වහන්සේ නිහඬව හිටියා උන්වහන්සේනේ දැන් ඉරිදි ප්‍රාතිහාර්ය වල අග්‍රම වික්ෂුව ඒ තුන්හන්සේ මේක අතහැරියා මේ අපේ බාරද්වාජ ස්වාමීන් වහන්සේ පැඩියා ඉරිදි ප්‍රාතිහාර්ය බලෙන් ගිහිල්ලා මේ පාත්‍රය ගත්තා ඒකේ ඇත්තටම අර ගල් තලාවත් එක්කම අතනට ගිහිල්ලා ඒ පාත්‍රේ තියෙන තැනට අර මිනිසයා ඒ කියන්නේ හිතා දැන් නිකම්ම මේ වැඩලා පාත්‍රය ගනි කියලා විතරයි හිතුවේ. නමුත් මේ ගල් තලාවක් එක්ක රහතන් වහන්සේ වැඩිය කියලා දැකලා තවත් පැහැදිලා මේ මුළු පලාතම ගමම සියලු දෙනාම එදායි පාත්‍රය ගත්ත සිද්ධියත් එක්ක වරුණ එතනින් පස්සේ හැමෝගෙම ප්‍රධාන චරිතේ මිනිස්සුන්ගේ ඔළුවේ කවුද? ඒ ස්වාමීන් වහන්සේ. පින්ඩොල බාරද්දජ මහරහතන් වහන්සේ. ඒ වෙනුවට රහතන් වහන්සේ නම රහතන් වහන්සේ නමුත් උන්වහන්සේ වරණ ඔබ දන්නවද මිනිස්සු කොච්චර එදා මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන කාලේ මේ මිනිස්සු මේව මැජික් කරගෙන කොච්චර පස්සෙන් ගියාද කියනවනම් ස්වාමීන් වහන්සේට ප්‍රත්‍යපහසුකම් පිරීලා ඉතිරිලා ලැබෙන්න ගත්ත විදිය කොහොමද කියනවා උන්වහන්සේගේ වැඩ ඉන්න ආරාමේ කුටිවල ඔය කියන්නේ දානි සූදානම් කරන දානශාලා වගේ තැන් තියෙන්නේ මේ වගේ තැන්වල වරුණ වහලවල් වල අගුවල හැම තැනම හකුරු මුල් වගේ එක එක දේවල් ඉල්ලලනු ගිතෙල් බෝතල් ඒ කියන්නේ ගිතෙල් හට්ටි තියෙන ඕවා පැණි අනම්මන හැම තැනම ඉල්ලලා කියන හැම තැනම ඉල්ලලා තියෙන්නේ එහෙනම් මේ තියන්න තැන නැති හැමද මේ සෝඩද හැම තැනම තියලා දැන් මේ දානසාර හැම තැනම බඩු කියන්නේ මේ ඒ තරම ලැබෙනවා ලැබෙනවා තමයි අර ඉල්ලලා කියන්නේ වහලවල වල පව ඉල්ලනවා ඉඩ නැතිකමට ඉච්චරට ඒව මේ නරක් වෙලා යනවා දැන් ওই සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේ කොහොමාරි මේ උන්වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණත් හරි උන්වහන්සේ සම්පූර්ණ නීතියක් පනවන වර්ණ මේ සංඝයාට මේ වගේ ප්‍රාතිහාර්ය පාන එක තහනම් කරලා ඒකට ලස්සන උපමාවකුත් ඒ කියන්නේ ශික්ෂාපදයක් පෙනෙවි තහනම් කරලා උපමාවක් පෙන්නනවා හරියට නිකන් හතරමං හන්දියක බලන්න උන්වහන්සේ මේ ඉරිදි පාන මැජික් කතන්දර වලට දුන්න තැන හතරමං හන්දියක නගරසෝබිනියක් නිර්වස්ත්‍ර ඇවිල්ලා සල්ලාලෝ ටිකක් සතුටු වෙන්න නටන වගේ කියනවා නිර්වස්ත්‍ර. එහෙමයි. සල්ලාලෝ ටිකක් ඉන්න තැනක ඒ වගේ කියන භික්ෂුවක් මිනිසුන්ව පහදවන්න කියලා ඉරිදි ප්‍රාතිහාර්ය පාලා
මේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න කටයුතු කරන එක අපි එච්චරට පාත් කළා. ඒ කියන්නේ 이르දි ප්‍රතිහාරේ පාලා ඊට නැතිව තව සමහර දේවල් අපි දකිනවා මේ වර්තමානයේදී තෝ ඒක දේවල් මේ පහදවන්න කරන අවස්ථා තියෙනවානේ. 이르දි ප්‍රතිහාරේ පාන්න හෝ වේවා මේව නිකන් ගන්න බෑනේ වරුණ අදිස්සාන කළා. ඒ කාට හරි කීයක් හරි දීලා හරි කෙනෙක්ට ටික හේතු වෙලා ලං වෙලා හිතවත්කම් වෙලා එහෙම ගන්න පුළුවන් ඒවා නෙමෙයි නේ මේවා. මේවට ध्यान लाभीनु चेलु दिनाट एम मे यदि प्रातिहारे आदि लभिन्ने पृथज्जने कुटुन तिरिदिगन्न पुलो हेबै दर अपि किवने अभिज्ञा चित्तया तिरुणु किला अभिज्ञा चित्तया कियन्ने पंचम ध्यान चित्तवल विशेषयेन्म होदट मे वशीकृत करगत्त चरित ए कियन्ने निकं वशी ए कियन्ने ध्यानिक सित वशी करगत्त चरितेकट मिसक् कवदाक्वत् मम ओबट किव्वा अर කසින කතාව ඒ කියන්නේ ආපෝ කසින තේජෝ කසින ආදී ගැන දස් කසින දැන් උතනදී ඇත්තටම මේ ඒ පංචම ධ්‍යාන චිත්තවල වඩන කසින වලදී හිතක් ඒ වශී කරපු දියුණු කරපු තැනක මිසක්කා කවදාකවත් වරන කාටවත් මේ නිකන් විහිළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමතැනම මට අවසර දැන් එතකොට එහෙම अच्छर वशीकृत वेला अभिज्ञा लाभी सीताक्ति मंकान इदि लागे संज्ञा अच्छर नगर शोभिनिया කවදාකවත් භික්ෂුවක් ධර්මය අවබෝධ කරන්න කියලා මේ භාවනා කරද්දී ඒ ඉලක්ක කරලා ඒ කියන්නේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක් කියන්නේ වරුණ උන්වහන්සේලා අතීතයේ කොට කියන්නේ සරල වචනෙන් කියනවා අතීතයේ කරපු පුණ්‍ය සම්පත්තිය ඒකට ඕනේ. එහෙමයි. දැන් ඔබ හිතන්න මේ මම අභිඥාලාභී වෙන්න පුළුවන්කම තියද්දී නොකර ඉන්න එහෙම එකක් නෑ. ඔව්. බැරි කෙනා කොහොම හරි උත්සාහ කරලා ලබා ගත්තා එහෙම එකකුත් නෑ. මේක මේ ඒ කියන්නේ ඒ ඥානය ඇතම් ඇතම් රහතන් වහන්සේලා ගත්තොත් එහෙම උන්වහන්සේලා අතීතේ මේ හොඳට ධර්ම මාර්ගයේ පුරුදු කරපු පුරුද්ද තියෙනවා. හැබැයි උන්වහන්සේලාට අභිඥාලාභී වෙන්න තරම් පුණ්‍ය සම්පත්තියක් නැහැ. නෑ. ඉතින් ඒක විශේෂ හැකියාවක්. ඒ නිසා ඒ හැකියාව ලැජ්ජ කරා නෙමෙයි. නෙමෙයි. ඒ හැකියාව මේ මෝඩ මිනිස්සුන්ගේ පැහැදීම දිනා ගන්න පාවිච්චි කරන එක. අන්න ඒකයි මේ ලැජ්ජ කරේ. නැතු අර හැකියාව නෙමෙයි. දැන් උදාහරණයක් අපි කියමු වරුණ මෙහෙම. දැන් අර මේ නිගණ්ඨනාත පුත්ත කියපු කතාවේ සත්‍ය ස්වභාවය එතකොට හොඳයි. මේ වගේ පොඩි දෙයකට මේක ඕනේ නැහැ කියන එක. මේ මිනිහා නැතිකමට නැතිකමටනේ. මේක ඇත්තම ස්වභාවයක. ඕ නැතිකමට එයා ඒක කිව්වා. එතකොට දැන් භාග්‍යතුන්න්සෙ තිබිලා කියනෝනේ මේක කරන්න එපා කියලා. බලන්න ඒක දෙකේ වෙනස. එතකොට දැන් අර මිනිහාට තිබ්බනම් කොහොම වෙයි? එනවා කියන්නේ. ලොක්කා වගේ යන්නේ උතෙන්ට. එහෙනම් පරක්කුවෙන්. එහෙනම් වරුණ දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ළඟට අර ආපු අර මහත්යයට බුදුරජාණන් වහන්සේ එවෙලෙ දුන්නෙත් ඔය සමාන प्रतिक्षेप कला मे शासने बुद्धत्ट पत्च ममत् मे लोकयाट हितसूपिन से कटित करति प्रातिहार्य तुनप्पानो प्रातिहार्य आदेशना प्रातिहार्य अनुशासना प्रातिहार्य එතකොට 이르දි ප්‍රතිහාරය කියන්නේ දැන් අපි කතා කරපු විශේෂ හැකියන්නේ ආදේශනා ප්‍රතිහාරය කියන්නේ මේ වෙලාවේ දමණය කරන්න හෝ වේවා හික්මවන්න හෝ වේවා අදාළ චරිතේ හිත බල බල එයාට කියනවා ඔය දැන් ඔයා මේ මෙහෙම හිතනවා එහෙම හිතන්න එපා අන්න එහෙම එයාගේ දැන් හිතන්න වරුණට ආදේශනා ප්‍රතිහාරයෙන් මම දේශන කරනවා කියන්නේ දැන් වරුණත් එක්ක කතා කර කර ඉන්න ගමන් වරුණ හිතනේව බල බල මම වරුණට කියනවා ඔයාව හිතපීදි වැඩදී එහෙම නෙමෙයි හිතන්න ඕන. ආ හිතේ උත්තර දෙන්නේ මේ. මෙහෙම කරන්න කිව්වී හිත බල බල උත්තර දෙනවා. හිත බල බල උත්තර දෙනවා. එහෙමයි. දැන් බලන්නකෝ අර එක සයින්හන්ස නමක් වීරිය වඩලා 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 උන්වහන්සේ අන්තිමට මේ දන හිස් කියන කම්ම එහෙමද? අවසාන උන්වහන්සේට තේරුණානේ මට කිසිම මේ ප්‍රතිඵල නැහැ මං සිවුරු ඇරලා යනවා කියලා. එහෙමයි. එතකොට දැන් මාර්ගඵල ලබන්න බෑ මට කිසිම මේ
පිනක් නැතුව ඇති කියලා හිතලා සිවුරැල්ල යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ කතා කරලා වික්ෂෝභට මෙහෙම හිතුණා නේද කියලා. එවදැන් අර හිත හිත බල්ලනේ කිව්වේ. එතකොට ඔන්න ආදේශනා ප්‍රාතිහාරය. ඔව්. ඊළඟට අර තව සන්නහස නමක් අනාගාමී ඵලයේ ඉඳලා සුද්ධාවාසී ඉපදිලා අරහත්ත්වයටපත් වෙනවා කියලා හිතාගෙන උන්වහන්සේ ප්‍රමාදී වෙන්න යනකොට ඔබට මෙහෙම හිතුණා නේද කියලා ඇහුවා. लसन उपमा प्रशंसा कर උන්වහන්සේ කිව්ව සාමාන්‍ය මේ අපි දැන් මේ කරන විදිහට අනුශාසනා ප්‍රාතිහාර්ය තියෙනවානේ. ඉරිදි සහ ආදේශනා කියන ප්‍රාතිහාර්ය දෙක හැර ඔන්න ඔය අනුශාසනා ප්‍රාතිහාර්ය විතරයි උන්වහන්සේ වර්ණනා කරන්නේ. අපේ හඳුනලේ තව තැනක් එනවා විරාමයකට යන්නත් ඕනේ. ඊට කලින් මේ ප්‍රශ්නේ අමතක වෙවී නැත්තම් මට. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්යත් එහෙම අනුමත කරන්නේ නැහැ. මොකද මට හිතෙන දෙයක් මම ඔබ වහන්සේකින් දැනගන්න කැමතියි. ඒ විග්‍රහ කරලා දෙන්න ඔබ වහන්සේ. දැන් ඔබ වහන්සේ කෝ සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට වුණත් යම් යම් ඉරිදි පාන්න පුළුවන්. එතකොට ආදේශනා ප්‍රාතිහාර්ය තුන වහන්සේ අනුමත කරන්නේ නැහැ මේ අනුශාසනා ප්‍රාතිහාර්ය තරම්. ඒකටත් හේතුව විදිහට අපිට එතකොට කියන්නට පුළුවන් ප්‍රශංසා කරන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය මේ ප්‍රාතිහාර අතර. දැන් එතනත් අපිට දකින්නට පුළුවන් සාමාන්‍ය අය දැන් ඉන්නවා හිත කියවනවා දැන් අර එක අවස්ථාවක් තියෙනවා මිනිහ ඔළුවට තට්ටු කර කර මෙහෙම මෙහෙම කිව්වා කියලා. ඒ වගේ දැන් වර්තමානයේ ශාස්ත්‍ර කියන අය ඉන්නවා අනාගතයේ වෙන සිදුවීම් අනාගත වක්තරුන් ඉන්නවා මේ වගේ අය ඉන්නවනේ. ඒ වගේ සහ ඒ වගේ හිත අත බලලා හිත කියනවා එහෙම අවස්ථාවක් තියෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා අනුමත නොකරන්නට ඇත්තේ මේ තුල මේ වගේ අය නිසාත් එතකොට දැන් මම ඔය පෙන්නපු සාමාන්‍ය මට්ටමේ අය නිසාත් මේ දේ සිදු වෙන නිසාද නැත්නම් ඊට වඩා ධර්මයේ වටින නිසාද නෑ ඇත්තටම වරුණ මේ ලෝකයේ දැන් එදත් අර සඳුම් පාත්‍රයේ සිද්ධියෙන් වගේ වෑම් පේනවා එදත් මිනිස්සු ගියේ කොයි පැත්තටද කියලා වටින පැත්තට වැඩි එදත් ඒ බට අදත් ඒ බට හරිද එතකොට එකින් තේරෙන දේ තමයි වරුණ මිනිස්සුන්ට මේ මැජික් වගේ උන ගම මිනිස්සු හිත පහදින්නේ අවබෝධයෙන් නෙමෙයි නෙමෙයි මේ උඩින් මතුපිටින් තමයි නියන් අවුලෙලියන්ට ගායිකාවන්ට කාට හරි පහදින පැහැදීම තියෙන්නේ ඒක ටග් ගාලා තව කෙනෙක් හම්බුන ගමන් එකපාරට මාරු වෙනවනේ මේ පැහැදීම ස්ථිර නැහැ ඒ වගේ මතුපිට පැහැදීමක් විතරයි ඕකින් එන්නේ මෙතන ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්නේ නැහැ ඒක අමූලික ශ්‍රද්ධාව ඉතින් ඒතර මේ ආකාරවතී ශ්‍රද්ධාව වෙන නම් අනිවාර්යෙන් අවබෝධයක් තියෙනෝනේ අර දෙයට ගියපු ගමන් එතන මේ පංචකාමෙමනේ ඇහසතුට කරන්න බහැදුනා. එහෙමයි. හැබැයි මේ ධර්මයට අපි බහැදුනේ වරණ ඇහසතුට කරන්න නෙමෙයිනේ. එහෙමයි. පංචකාමයේ සතුට කර කර ඉන්න නෙමෙයි. එහෙමයි. ඒතර පංචකාමයෙන් මිදෙන මගක් පෙන්නපු ධර්මයක පංචකාමයේ සතුට කරන විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේට අවශ්‍යුන්නේ ශ්‍රාවකයෙක්. එහෙමයි. ඒක හිණයි. ඉතින් දැන් අපිට පැහැදිලිව වෙනවා ඉච්චර උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. අර හබරල කොලේ කතාවත් අහලා ඇතිනේ. මේ හබරල කොලයක් ගඟට දාලා කියන්නේ මේ මේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේලා ගඟකින් එතර වෙන වැඩ ඉන්නකොට උන්වහන්සේලා දැක්ක කියන්නේ මෙහි ගංගා වගේ නෙවෙයි වරණ ඉන්දියාවේ තියෙන ගංගා කිලෝමීටර් ගණන් පළලයි මහා පළලයිනේ ඈත දැන් ඔරුව මේ තාමයි එහි ඉඳලා එන ගම මේගොල්ලට එන ගම සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා එතකොට දැන් උන්වහන්සේලා බලන් ඉන්න අතරේ ඔය පුතජන ඉරිදි තියෙන බමුණු ටිකක් ආවා දැන් මගොලේ ගියා ආව අපර කොලේ කොලේ කඩලා දැම්ම වතුරට කොලේ උඩට නැගලා ඉරිදියෙන් ගියා හරි එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක්ක ආනන්ද සානන්ස ඔතන හිටියා උන්වහන්සේ තාම රහත්ලා නැහැ නේද සෝවන් මට ඔව් උන්වහන්සේට නිකන් පොඩි ලැජ්ජාවක් වගේ තුනා හරිද ඒක මදි වගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලැජ්ජ කියන්නේ උන්වහන්සේ කියන නෙමෙයි භාග්‍යතුන් වහන්සේට මේක හොඳ නැහැ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන තියෙන අර ආදරේ ගෞරවය නිසා වෙන්න පුළුවන් ආදරේට මේ දැක්කොත් කවුරු හරි කෙනෙක් උන්වහන්සේට හොඳ නැහැ උන්වහන්සේ මෙහෙම බලන් ඉන්නවා උන්වහන්සේ ඉරිදි තියේදී අර අර පුතජන ටිකක් ගියානේ මෙහෙම කියලා ආනන්ද සංස්ටි කිව්වනේ ආනන්ද මේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අර ගොල්ල ගියා වගේ අපිත් යමුකෝ ඉරිදීන් කිව්වනේ ආනන්ද පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්නේ නැතුව කියලා උන්වහන්සේ එහෙම හිටියා ඉතින් ඒ වගේ දැන් ඒ සිද්ධිය හරි ලස්සනම තැන තමයි ඔරුව ආවා එනකම් ඉඳලා ආවට පස්සේ ඔරුවට නැග්ගා නැගලා ගොඩට ගියා ඔය දැන් අද කාලේ ඉතින් තුට්ටු දෙකක් වගේ ගානක් තමයි ඔරුවේ ගිලින් ගාන සාමාන්‍ය ශ්‍රමණයන්ගෙන් සල්ලි ගන්නෑ නමුත් තොටියගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කොහොමද ගාන කියලා
आनंद हंसरा दिहाट हेल्ल की आनंद अरे अरे हबर कुल कडल दाल गीप कट्टी के वडना निग्रह श्रद्धा ඒ පංචකාමයේ හිත සතුටු කිරීමට හැගියා අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච පැහැදීමට පියන්නවා. අනේ ඒ නිසා බලන්න අපේ ශාසනයේ වර්තමාන පැතිකඩ දිහා බලන විට මෙලෙසින් මේ උතුම් ධර්මයේ තිබෙද්දී මේ ප්‍රතිහාරය පාන භික්ෂුන් වහන්සේලා මේ ප්‍රතිහාරය පාද්දී අනුශාසනා ප්‍රතිහාරය අර එහෙම අවමන් කරනව නෙමෙයි තුට්ටු දෙකක් ලෙස හඳුන්වා දුන්නු ඊට එහා තිබුණ යම් මට්ටමක් ගැන අදත් අපි කොච්චර උදම්මනනවාද කොච්චර බලාපොරොත්තු තබාගෙන ඉන්නවද කොච්චර අපේ හිත මුලාවට පත් කරගෙන ඒ වෙනුවෙන්ම කටයුතු කරන්න උත්සාහ දරනවාද ඒ නිසා මෙතනින් අපි වෙනස් වෙමු ඒ සඳහායි මේ ධර්මය අපි විරාමයක් කරගෙන තවත් ඔබට ධර්ම කාරණා මෙලෙසින් පාදා දෙන්න බලාපොරොත්තු වෙනවා සයුරේ රැකවල් දාගෙන ඉඳිමින් අපේ රට රකින්න හමුදාව තමයි නාවික හමුදාවනේ නාවික හමුදාව කොරෝනා මර්ධනයේට නාවනම් වැල්ලේ විතරක් නෙවෙයි කන්දේ ලන්දේ ගමේ නගරේ හැමතැනම සුදු කොඩි දාන්න තිබ්බහැන අයිකියු පාවිච්චි කර ලක්ෂයට කොඩිය දාන්න සතියේ දින පහේම සවස 4 සිට 6 දක්වා ලක්ෂපති වරම අහන්න ලක්ෂපති වරම වෛරස් වලින් ආරක්ෂා වීමට සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන 100%ක් ස්වභාවික සීනිහා රසායනික ද්‍රව්‍ය නැති සිද්ධාලේප ලක්ෂ්‍යාව දවසට දෙවරක් පානය කරන්න. දහදු විඳල නෙලාගත්තු රන් අස්වැන් කුණුකොල්ලෙට විකුණ ගන්නත් වද විඳින්න ඕනෙද? රන් දහඩිය හෙලන හෙළයේ කුණි රජුනි ඔබේ අස්වැන් නිවසේ සිටම හොඳම මිලකට සැනින් අලෙවි කර ගන්න. දැන්ම පිවිසෙන්න hellaviru.lk hellaviru ජාතියේ ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා හෙළවිරු සමග එක්වෙමු. එපෙක් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරයේ ජාතික මෙහෙවරක්. गौरव करपु අනික් භික්ෂුන් වහන්සේලාටත් පහදලා දුන්නු අනුශාසනා ප්‍රතිහාරය ගැන කතා කරන තුරු කතා කිරීම තුළ දැන් උන්වහන්සේ අනුශාසනා ප්‍රතිහාරය තුලත් මහා ප්‍රතිහාර රසක් පාලා වගේ අපිට හැඟෙන්නේ දැන් උන්වහන්සේ දේශනාව සිදු කරන මොහොතේ උන්වහන්සේ දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ගේ හිත පිළිසිඳ බලනවා කියන වචනෙන් වචනයට එතකොට අවබෝධ කළේ කවුද නොකළේ කවුද එතකොට මේ එක වචනයක් උන්වහන්සේ දේශනා කරනකොට ඒ තුල උන්වහන්සේගේ නැනස තරම් ප්‍රමාණයක් එහෙට මෙහෙට ගමන් කරලා තිබෙනවාද ඒ කියන්නේ පිරිසිඳ බලන්න පුළුවන් හැකියි ඒක හරි අපූර්ව වූ හැකියාවක් එතකොට මේ අනුශාසනා ප්‍රතිහාරයත් මහා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිහාරයන් අතර මහා මේ ගැඹුරු අර්ථයට යනවා ඒ අස්තෙන් බලන විට
महाकरुणा समापत्ति ज्ञाने එතර මහා කරුණ සමාපත්තිය ඥාණයෙන් උන්වහන්සේ දකින්නකොට දැන් බලන්න කාටද අද ධර්මය කියන්න සුදුසු උන්වහන්සේ සොයනවා පිරිසක් ඇවිල්ලා ඉන්නකොට මේ අය අතර මේ අතීතේ මේ ධර්මයේ පුරුදු පුහුණු කරලා මේ මොහොතේ අවබෝධ කරන්න සුදුසුම ශක්තිය තුල ඉන්නේ කවුද ඒක උන්වහන්සේ හොයනවා ඒ සුදුසු කෙනාට මේ වෙලාවේ කොයි විදිහට ධර්මයේ කිව්වොත්ද ගැලපෙන්නේ එයා මේ වෙලාවේ දුක්ඛාරේ සත්‍යයට ගැලපෙන්න සමුදයාරේ සත්‍යයට නිරෝධාරේ සත්‍යයට මාර්ගාරේ සත්‍යයට ගැලපෙන්න දේශනාව කොහොම කෙරුණොත්ද මෙයාට අවබෝධ වෙන්නේ කියලා ඒ කෙනා තෝරගෙන දේශනා කරනවා එහෙමයි අරය දන්නේ ඒක එයා දන්නේවත් දැන් වරුණ ඉරදි ප්‍රාතිහාරේ පාල උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා කුවම ඒකෙදි ඔය මේ දැන් ඇතම් සිද්ධි තියෙනවනේ බුදුරජාණන් වහන්සේ ආකාශයේ ලස්සන සිද්ධිය තියෙන මෙදසල වැස්සනේ මේ ගම් වතුරත් ගල්නවනේ වරුණ මේ යම්පන් සුලිකුණාට වජියානේ ඔව් ධානිය ගෝපාල සූත්‍රය අහලා තියෙනවද ධානිය සූත්‍රය හැර ලස්සන මේ මේ දවස්වල ගැළපෙන සිද්ධිය මේ අපි ඉදිරි දවසක සාකච්ඡා කරමු මේ ධානිය ගම් ගඟක් අයිනේ ඉන්නකොට මේ මෙයා පොඩි පැලක් කටවගෙන හිටිය ගම් යුරේ ඉතින් මෙයාගේ වහලෙත් හොඳට අලුතෙන් හෙවිල්ලලා එහෙමයි ඒ කියන්නේ වැස්ස කිට්ටුවින්ද මෙයා වහලෙට අග්ගාලා පුරුද්ද තියනවනේ හෙවිල්ල ගත්තා ඔක්කොම හරි ගියේ ඇතුළේ තොම දෙමු රැස් කරගෙන තියෙන්නේ සතුටින් දැන් අර කකා බිබි එලි අර වැරෙන්ඩෝ එකට වගේ පොඩි පිලක් ඇතිනේ පිලට වෙලා ඉතින් සින්දුවක් කියාගෙන හිටියා සින්දුවේ තියෙන්නේ අන්තිමට කියනවා එම්බාවෙහි වලාවෙනි කැමති නම් වැහපංගක හරිද මට ප්‍රශ්නයක් නැහැ ඔව් මං මේ ඔක්කොම හදාගත්තා ඉතින් දැන් කියනවා මම බහලෙත් හොවිල්ල ගත්තා එම්බා වලාවෙනි වැහපංගක වැස්ස කැමත වැස් කළා ඔව් එහෙම බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් මෙයාගේ හිත දැක්කා මෙයා දැන් ඉතින්ද බලන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් ආසයානුසේ ඥාණයෙන් මේ ඔක්කොම ඥාණයන්ගෙන් තමයි වරුණ මේ ධානිය ගෝපාලගේ ස්වභාවය බුදුරජාණන්සේතින්ද දැක්කේ. එතකොට මෙයාට දැන් මේ අවබෝධ කරන්න අතීතේ පිනත් එක්ක තියෙන කෙනෙක් උනත් මේ වෙලාවේ මෙයාට පිහිටුන් නැත්තම් අද රාත්‍රියෙන් ඉවරයි මෙයා. ඇයි මෙයා මේ සින්දු ගේ හිටියට මෙයා දන්නේ අර අපිත් ඔය උඩහ බලාත් වල වහිනකොට එකපාරට මේ කොළඹ පැත්තේ එන කිට්ටුව ඔක්කොම මේ කැලණි ගඟ උතුරල යන්නේ පිට අරගලන්නේ. ඉතින් එක රෑකින් ගඟ වෙනස් වෙනවනේ වරුණ. මෙහි සමහරට වහින්නෙත් නැතුව උඩහ වහිනකොට ඒ වගේ. දැන් මේ ගංගාව අද රාත්‍රියේ මේ වැස්සට පිට අරගලලා මේ ගං යුරේ හදාගෙන තියෙන මෙයාගේ ගී කෑල්ලත් එක්කම මේ පවුලයි සියලු දෙනාම ගහගෙන යනවා ගගේ. අද මෙයා මේ මෙතනින් ගලව ගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ අර අර සින්දුව වගේ වේග දැන් මේ කවි ටික කියගෙන ඉන්නකොට උන්වහන්සේ එතන ආකාශයේ ඉරිදි ප්‍රාතිහාරේ බල පාල උන්වහන්සේ පෙනී ඉන්නෝ නිර්මිත විදියට උන්වහන්සේ නිර්මිත බුදුන් පෙනී ඉඳලා අරයා කියන එකට උත්තර ගාතාවක් කියනවා මෙයා කියනගෙනකට උත්තර ගාතා. ඒක ගලපලා. එහෙමයි. ඒ හරි අපූර්ව සූත්‍රයක්. සුත්ත නිපාති ධානිය සූත්‍රය කැමතියි. මේ දවසක අපිට කැමතියි කියවන්නේ. එතන මේ දැන් ඕවගේ උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය පාපු අපූර්ව දේශන ප්‍රාතිහාරය තේන තැන් තියෙනවා. හිත කියවලා. එහෙමයි. හරිද? එතෙන්දි දැන් තව ලස්සන සිද්ධියක් කියන්න. එක කෙනෙක් හිටියා. එයාට මේ
බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඒ වෙලාවේ වරුණ හිත නිකන් ලැජ්ජයි වගේ හා සමහර ඉන්නවනේ දැන් මටත් ඒ කැටවල හඳුනගෙන දැනද්ද සමහර අය ලියලා ගෙනත් දෙනවා මම ඉතින් කියනවා අහන්න කියලා මට අහන්න මොකද්ද වගේ ඒක ඔබතුමා වහන්න කියලා ඔයෙන් යානවන ලියලා හරි දුන්නා හරි දැන් බුදුරජාණන් වහන්සේ ළඟ සමහරුන්ට එහෙම අහගන්න ඕනේ අහගන්න බෑ එහෙමයි දවසක් ඔය වගේ සිද්ධියකදී බුදුරජාණන් වහන්සේ දැනගත්ත දැන් මෙයා මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම ඒ ප්‍රශ්නට මම දෙන උත්තරේට මෙයා අවබෝධ කරනවා එක පාට ඉන්න සියලු දෙනා අතරේ මේ බුදුරජාණන් වහන්සේ අරයව අල්ලලා වා මේ දැන් මෙහෙම හිතුව නේද කියලා අහන්න ගියේ නෑ ආදේශනා ප්‍රතිහාරේ උන්වහන්සේ එක හරවන ඉරිදි ප්‍රතිහාරයට දැන් හැබැයි මේ හිත දැකලා ඉරිදි ප්‍රතිහාරය පානෙදී උන්වහන්සේ මේ නිර්මිත බුදුරුවක් මවනවා මොන දැන් මේ අද අපි නිර්මිත බුදුරුව ගැන කතා කරන්නේ එතනත් උන්වහන්සේ උන්වහන්සේ වගේම බුදුරුවක් මවලා වරුණේ ඒ සිද්ධියේ තියෙන සුන්දරත්ව බලන්න අර අර කෙනාට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ මවපු බුදුරුව අහනවා අපේ බුදුරජාණන්සේගෙන් එහෙමයි අරයාගේ ප්‍රශ්නේ අහනවා මවපු බුදුරුව ඒතර බුදුරජාණන්සේ ඒ මවපු බුදුරුවට උත්තර දෙනවා එහෙමයි ඒ උත්තරේ අරයාට ඇහෙනවා යා අවබෝධ කරනවා ඒ ඔන්න ඉරිදි ප්‍රතිහාරේ ඔය විදිහට දැන් ඔබ නොදන්නා ඉරිදි පාපුත ඉරිදි ප්‍රතිහාරේ පාපුතෙන් ඔබ හලවත් නැති ආදේශනා ප්‍රතිහාරේ පාපුතෙන් මේ ත්‍රිපිටකයේ ඕනතරම් සිද්ධි තියෙනවා ඒ නිසා අනුශාසනා ප්‍රතිහාරේ සිදු කරපු අවස්ථා තියෙනවා එනම් මම මේකෙන් කියන්නේ ඉරිදි ප්‍රතිහාරේ පාන තැනටත් එතකොට හිත බලලා තියෙනවා එහෙමයි ආදේශනා ප්‍රතිහාරේ පාන කොටත් හිත බලලා තියෙනවා ඉතින් අනුශාසනා ප්‍රතිහාරයටත් උන්වහන්සේ හිත බලනවා මේ හැම ප්‍රතිහාරයකටම උන්වහන්සේ හිත බලලා ඒ ශ්‍රාවකයට ධර්ම දේශනා කරනවා හිත බැලීම ගැන නෙමෙයි මෙතන කතා කරේ හිත බලලා හිතේ තීච්ඡ කතාව කෙලින්ම අරයට මතු කරනවා මතු කරලා දෙනවා ඉතින් දැන් එතකොට මෙතෙන්දී ඇත්තරම අපි මේ මේ සිද්ධි ගැන මේක හරිය අපූර්වට අපිට ලබන සතියේ වැඩසටහනදී සාකච්ඡා කරන්න පුළුවන් මේ වගේ රසවත් දමණය කිරීම ආදී සිද්ධිත් එක්ක මොකද මේ මේ කරුණාවනේ වරුනේ දැන් අතන අර පුද්ගලයා වෙනුවෙන් මේ වෙනම බුදුරුවක් මවල හරි උත්තර දෙන්නේ මොකද්ද මේ කරුණාව නෙමෙයිද ඉතින් මහා කරුණාව කිසිවෙකුට නැති කිසිවෙකුට සම නැති මහා කරුණාව ගැන අපි ඇත්තටම ඔබ අහපු ප්‍රශ්නේ අංග සම්පූර්ණ විස්තරයක් ලබන සතියේ සාකච්ඡා කරමු ලබන සතියේ මහා කරුණාව පිළිපදව ශ්‍රවණය කරන්නට ඔබේ හිත දැන් ඉඳලම සූදානම් කරගන්න අපි දුරකථනයේ තත්තාව ලබා දෙන්න සූදානම් දුරකථනයේ ඉන්න ඔබට ඔබේ ප්‍රශ්නේ අහන්නට රේඩියෝ ශබ්ද ටිකක් ඉස්සලම මම මේ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට මට මේ කල්පනාවට මතකයට ආවා මම පොත්පතක් කියලා තිබුණා අපේ ආනන්දමයිති හාමුදුරන්ගේ පොතේ සඳහන් වෙනවා ගන්ධාර දේශයේ ඇවිදින බුදුරුවක් පිළිබඳව උන්වහන්සේ ඒ ඇවිදින බුදුරුව දැකලා තියෙනවා ඉතින් අද උනත් ඒ ශ්‍රද්ධාවෙන් සිට පස්නේ භක්තිවන්තීට ඒ පිළිබඳව අවධානය සමහර අයට අදත් දක්ින්න පුළුවන් මේ බුදුරුව කියන්නේ පොත සඳහන් වෙලා තිබුණා ඉතින් මට මේ ආදේශනා පත්‍යාරිය මේ වගේ විශේෂ දේශනා කරනකොට මට මතකයට ආවා අද වුණත් හරියට බුදුදහම අදහනවා නම් වන්දනාමාන කරනවා නම් ඒක පිළිගත් වෙනවා නම් අද වුණත් ඒ ප්‍රාතිහාර්ය දකින්න පුළුවන් නේද කියන එක අදහසක් තිබුණා ආවුනේ මේක ප්‍රශ්නේ අපි අපේ හැමදෙරණ හසි ගන්න ශාසනාව අහමු අපේ හැමදෙරණේ ඕරණ දැන් බුදුරුව සම්හාරු භාවනා කරගෙන ඉන්නකොට දකින්න අවස්ථා එහෙමයි නිදියගෙන ඉදි හීනෙන් දකින්න අවස්ථා ওই විදිහට ඔය ආනන්ද මෛත්‍රී හඳුරු දැක්කයි කියන ආකාරයෙන් දැකපු ආදී අවස්ථා ඊට පස්සේ මේ ඔය කොමත් අතරේ ඔබ අහලා තියාර ස්වාමීන් වහන්සේ නමක් හොඳට සිහ පුරුදු කරගෙන අතුගගා ඉන්නකොට උන්වහන්සේ හැම තිස්සෙම ලස්සන්ට අතුගාන අතුගාන වතාවේ වඳුරෙක් ඇවිල්ලා මේ රොඩු ගෙනත් දාලා හැඩි කරනවා. දැන් මේ වඳුරා කොච්චර අතු ගෑවත් මේක ජරා කරනවා. ඒ වගේ සමහර සත්තු ඉන්නේ වද දෙන කරදර කරන. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මේ මම අතු ගාන එකටම ඇයි මේ මෙහෙම කරන්නේ කියලා. පස්සේ උන්වහන්සේට තේරුණා මගේ ශ්‍රද්ධාව මගේ තියෙන මේ සිහිය බිඳින්න මේ අනිවාර්යෙන් මාරය වෙන්න බැරිද කියලා. දවසක් කිය වඳුරොහම මිදුල හැටි කරනකොට ඇහුවා මේ තවස මාරය නේද කියලා ඇහුවා වඳුරගෙන් කියලා. එතකොට සාමාන්‍ය මාරයා ආවේශ වෙලා කියන්නේ මාරයා එහෙම වෙහිලා එන අවස්ථාවලදී එයා වඳුර ගත්තොත් එහෙම එයා එතෙන්ද කෙලින්ම මේ පලා යනවා. හරි සිද්ධියේදී ඒකට මොන දිදී ඉන්නේ
विश्वास समाधिगत वेच्च अनित्य संज्ञा वेडिला धर्मानुकूल अतिशोक्ति मम सामान्य मंगेन दन्नाय दन्नवा मम सामान्य वर्ण अतिशोक्ति कारण वेडियेम कथा करन हदनगिने नेमे मं दैन मे अद कथा करपु कारण वरुणट मेवेला पेनवा मे मे त्रिपिटकय तुलम पतुहासे मे ऐविल्ला रहतन वहन्सेला कटपाडमिन अरगिन आपु धर्मय धर्मे मेक मेवा मे संगायना उने රහතන් වහන්සේලා තියෙන ආ එක අඩුම තරමේ සෝවාන් වෙච්ච කෙනෙක්වත් සම්බන්ධ කරගන්න නැතුව රහතන් වහන්සේම පමණයි රහතන් වහන්සේලා විතරක් සම්බන්ධ වෙලා ඉතින් ඒක නිසා උන්හ මේ ඒවට වෙනම අර්ථකථන එකතු කරපු කිසිම ග්‍රන්ථකින් ගත්ත කරුණු නෙමෙයි මේ ඉතින් ඒකෙන්ද මම මට කියන්න තියෙන්නේ කාට හරි කෙනෙකුට මේ වෙලාවේ වරුණ සැකයක් එනවා නම් ඒ මිනිස්සයා මේ ලෝකේ ඉන්න අන්තිම අවාසනාවන්ත මිනිසෙක් එහෙමයි හරිද ඒ මිනිස්සයා ජීවිතයේ ඒ අවාසනාව විපාකයක් විදියට විඳින දවසක් එනවා ඒ ඒ විඳින දවසේදී මේ මිනිසයා තමන් ඒ සැක කරපු එකේ තරම බරපතලකම කොච්චරද කියලා හැබැයි සනස තව කෙටියෙන්ම මට හරි පහදලා දෙන්න දැන් අපි පෘථග්ජනනේ මං කියන්නේ නේ
කාටහරි මෙහෙම දෙයක් හිතෙනවා නම් හරිද යමක මහා පාටිහාරී ඥානෙ ඕනේ හැබැයි ධ්‍යාන සමාපatti තුල විශේෂයෙන් උපදගත් වශිකෘත කරලා ඒ අභිඥා චිත්තයක් උපද්දගෙන කෙනෙකුට මේ කියන ආකාරයේ ඔය පෘථග්ජන ඉරිදියා දේවදත්තත් ඇති කරගත්තා පෘථග්ජන ලෞකික ඉරිදියක් ඇති කරගන්න එක ඕනම් මහන්සි වෙලා කරන්න පුළුවන් කියමුකෝ ඒ හින්දා බකපඬිතකමට මේක අහලා තීරණ ගන්න නැතුව කරලා බලන්න ඔච්චර එනවනම් කරලා බලන්න ක්‍රමයේ කියලා දෙන්නම් අපිට ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ සහ ඇත්තටම අද එහෙම කරන්න උත්සාහ කරන වීරියවන්තයත් අඩුයි හැබැයි අපි දන්නේ ඇතම් ස්වාමීන් වහන්සේලා වනගත සන්නාසල ඉන්නවරුන අදටත් සුවිශේෂ හැකියාවක් තියෙන හරිද එතකොට කාට හරි එහෙම ඕන්නම් කරලා බලන්න ඊපස්සිකෝ එන්න ඇවිල්ලා මේක බලන්න කියන්න පුළුවන් ධර්මයක් නේතු මේ පොතට සීමා වෙච්ච ධර්මයක් නෙමෙයි අපි මේ කියන්නේ වරුණ අද ඒ පොතට සීමා නොවූ ධර්මයේ යථා ස්වභාවය ඔබේ අපේ සැනසීම උදෙසාමයි කුසලයක් නිරන්තරයෙන්ම රැස් කරන්න කුසලය පුළුවන් තරමින් යටපත් කරන්නට මෙය හේතු වේවා ඒ නිසා යම් සැකයක් අර උපමාව මතක ඇතිනේ වර්ණ මාළුවට ගොඩබිම විස්තර කියන්න කියන මාළුව වතුරට සීමා වෙලා ඉන්නින්ද ඌ දන්නේ ගොඩබිම විස්තර ඉබ්බා ගොඩබිම ටික කරක් ගහලා ඉන්න කියනකොට අරෝගිනෝ යනෝ යන්න කොහෙදෝ තියෙන්නේ කියලා ඉබ්බා දෙකේම ගමන් කරන ඉන්න හොඳටම දන්න අන්නේ જાතිය කියලා තමන් ගැන තේරුම් ගන්න සැක හිතන කෙනා අපි ලවන සතිය නැවත සුපුරුදු විදිහටම සෙනසුරාදා සිටනතසපුයන් හමු වෙමු අද දවසේ අනුශාසනාව පැවැත්වීම ධර්ම සාකච්ඡාව සිටනතසපු වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනින් වැඩමව අවදාළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි මේ උතුම් වූ කුසල චිත්තය අපේ හිතේ ඇති කරන්නට කුසල සිතුවිලි අපේ හිතේ ගොඩනංවන්නට උන්වහන්සේ කරන මේ දේශනාවලින් රැස් කරන කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිත උදෑසන 8ට මෙත්නෙත් පාමුලහන්න පූජනීය කැටවල හේමාලෝකනායක धर्मेटमुकरण अवस्था सिदुकिन सामगा हेमदीनाटम तेरवा सरण